අරහතු සම්මා සම්බුද්දස්, නමෝතස් භගබතු අරහත්තු සම්මා සම්බුද්ධස්. හොඳයි හැම කෙනෙක්ම සුවපත්වේවා කාරුණික සදහෙවත් පින් නොතුනේ. අපි අහලතියා බෞද්ධයාගේ නිත්‍යශීලය පංචසීලයයි කියලා. තෙක නිසා කොහේද මේකට අදාල විග්‍රහයක් බුදුහාමුදුරු දේශනා කරලා තිය. හොද අපි උපන්දා පටන් පන්සලට ගියදා පටන් අපි කරන එක වැඩේ තමා මෙන්න මේ පන්සිල් සමාධන් වෙනක්. නමුත් අපි කවරුත්තහල තියෙනවා බෞද්ධයාගේ නිත්‍ය සීලය පං්චසීලයයි කියලා. ඒක නිසා මේ ගිහිගෙදර ඉන්න බෞද්ධයාට ගිහිගෙදර දීම නිවන් දැකීමට මාර්ගයේ බුදුහාමුදුරුව පෙන්නලා තියෙන. එ සූත්‍රය තමයි ගිහි සුත්ත ගිහි සුත්තං ගිහි සූත්‍රය. අපි බලු මොකද බුදුහාරමය ගිහි සූත්‍රයේදී විග්‍රහ කරන්නේ කියලා. අතකෝ අනාත පින්ඩිකෝ ගහපති අනේ පිළු සිටිතුමා ම තුති්‍ර දෙන ල හො ක් ඔහුත් සමග පංචමත්තයෙහි උපාසක සතයෙ උපාසකයන් පන්සීයක් පරිවුතු පිරිසකට. කියන බගව තේනු පසංකම උපසංක මිත්තුවා භගවන්තං අභිවාදෙත්වා එක මන්තන් නිසේදී අනේ පි සිටිතුමාත් උපාසකයෝ පන්සිීයක් පිරිසත් බුදුහාදරුවට මොනග හෙන්ඩ ඇල්ලා. එ අවස්ාවතමයි ඉන්න මේ සූත්‍රයේ දේශනා කරන්න. ඇතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මෙහම. අතකොහෝ බගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේසි. අන්න බුදුහාමුදුරු සැරිත් හාදුරු අමතනෝ. අමතල මෙන්න මෙහෙම දේශනා කරනවා. සාරිපපුත් ජානයේ සාරිප නට රිත් මෙන්න මෙහ දැනගන්න්න. දෙන ගඩුවන යංකිංචි ගිහින් ඕදාාත වසනං පංචසූ සික්කාප දේසූ සන්නුත්ත කම්මන්තන් චතුන්නන් අභිචේත සිකානං දික්්ටදම්ම සුකවිහාරාණන් නිකාමලාබිහින් අකිච්චලාබිහින් අකිසේරලාබි අකසිරලාබිහි සෝ ආකංකමානෝ අත්තනාව අත්ථනන් ව්‍යාකරය. කීන නිරයෝම්හි කීන තිරච්චීනයෝනි, කීන පෙත්තිවිසයෝ, කීනපාය දුග්ගති විනිපාතු. සෝතා පන්නෝ හමස්මි. අභිනිිපාත දම්මූ නියතෝ සම්බහෝධි පරායනෝත්ති. අන්න බුදුහාමදුරුව ප්‍රකාශ කරනවා සැරිීත්හාමදුරුවන්ට සාරිපුත්ත මෙන්න මෙහම දැනගණ්ඩුවෝන්. යංකංචි ගිහින් කොයි වගේ ගිහින්ද ඕදාාත වසන මෙන්න මේ සුදු වස්තර හැඳගත්තු ගිහි පංචසු සික්්කා පදේසු සනුත කම්මන්තන් පංචසු සිික්කාාපදේසු අප තේරණය විදිට කිවොත් සිික්ෂාපද පහ. ඒ සික්ෂාපද පහ මොකද වෙන්ඩෝනේ සන්වෘත කම්මන්තන් කම්ම අන්ත වෙන්ඩෝන කම්මක්හයෝ වඩෝන කම්මක්හයෝ වෙන්ඩනන් සංවෘත වෙන්ඩෝන සංවාරණය වෙන්ඩෝන රාගේ දේශය මෝහය වාරණය වඩෝන අ එතන කායකම් වචීකම් මනෝකම්ම තුන් දොරිම්ම කර්මය බිහිවීම නවත්තනුව එකතම කම්මක්කයෝ කියලා කියන්නේ. අන්නේ නම් මෙන්න මේ කියන ශික්ෂාපද පහයි සිික්ෂාපද පහෙන් සංවතකම්මන්තන් වඩෝන. අන් එතන චතුන්නන් අභිචේතසිකාන මෙන්න මෙහෙම ගැමුරින් සිතී ත්වයන් හතරක් ඇතිවෙනවා. සිතේ ගැඹුරීින් මෙන්න මෙහෙම පිරිසිදු තත්ත්වයන් හතරක් ඇතිවෙනවා. එක නිසා මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්ල දෙන කම්ම අන්තකරන ශික්ෂාපද පහා බලගන් වන තැන. අනතන දිට්ටදම්ම සුක විහාරානම් දිට්ටදම්ම වේදනය වසයෙන් සුකයක් විඳන්න පුළුවන්. නිකාමලාබින් අන්න එතන අරපිය කියන නෙක්කම්ම සවිතක්ක සවිචාර, අ්‍යාපාද සවිතක්ක සවිචාර, අවිිහින්සා සවිතක්ක සවිචාර. අන එතන රාගයෙන් නිදහස් දේශයෙන් නිදහස් මෝහෙන් නිදහස්. අන්න එක එහෙම නම් එතනම අකිච්චලාබින්. අපි අර අපේ ඉච්ච ඇත කොට ිලිටූ කැමැත් අන්නේ කිිලිටියූ කැමැත්ත මුල්කර ගෙන සිද්ධවෙඩ යන්න ක්‍රියාවලි අප පිරිසිඳදු යන්ත්‍රණයෙන් අපි මිදෙනවා. එකගෙන් අපි අපේ කැමැත්ත අර පටිච්ච වෙන්ඩ දෙන්නේ නෑ අවිද්‍යාමූලික විකෘති කැමැත්තට බැඳෙන්ඩ දෙන්න. අන්න කැමැත්ත හෙවත් චන්දෝ පහා තබ්බා කරගත් විකෘති කැත්තෙන් නිදහස් වෙනවා. අකිච්චලාබී. අනතන එහෙමනම් අර කායේ කාය කියන ක්‍රියාකාරකම් මාලාවට සිද්ධවෙෙන්ඩ දෙන්නේ නෑ අනතන කායේ කාය අනුපස්සේ විෙරෙති හෙමත් නැත්තම් තවත් විදිකට කිවෝත් වීවේකාය හෙමත් නැතතම් විවේක යම්පීතිසුකම්. අ එතන තමයි ආකශීරලාබිින්. ම ඔක්කෝගෙන ග්‍රහ කරන්න යම් ක්‍රියාකාරකමක් යම් කාලපරාසයක් සුළ සිද්ධ වෙන ක්‍රියාකාර කම්මාලාවක් අකිසිරලාබිං අකිච්චලාබිං නිකාමලාබිහින් දිට්ට දම්ම සුක විහාරන්නන් චතුන්නං අභිචේතසිකානන් සංවෘත කම්මාන්තන් ඒයි තේරුන්ගන්නොන්. අේ නම් මෙන්න මේ ශික්ෂාපද පහ මෙන්න මේ ආකාරයට බලගන්වන කොට සෝ ආකංකමානෝ අත්තනාව අත්ථානං ව්‍යාකරය. මෙන්න මේ ගිහි සුතවත් අර්ියසාාවකයට පුළුවන් වෙනවා තමාටම අත්තනාව අත්ථනන් ව්‍යාකරීය. එගන තමා. මෙන්න මේ කියන ක්‍රියාකාර්කම අදදක ගැනීම හරහා තමාටම තමා විසින් තමා තුළින් පසක්කොට අදදකගණ්ඩ පුළුවන් වෙනවා එක ප්‍රකාශ කරඩත් පුළුවන් වෙනවා මොකක් කියලද තමා කීන නිරයෝහි අන්න නිරයට නෑ මාර්ගය කැපුවා. කීන තිරච්චීන යෝනි තිරස්තිීන යෝනියට මිදී නිදහස් වනා. පෙත්තිවවිසයෝ පෙත්තිවිසය මෙදී නිදහස් වුනා. කීන අපාය දුද්ගති විනිපාතු. සතරපායෙන් නිදහස් වනා ඒ විතරක් නෙමේ සෝතාපන්නෝ හමස්මි. මම සෝතාපන්න පලයට පත් වනා කිය. මේ එකෙක් න සෝතාපන්න පලයට පත්වීමක් ගැ නෙම මේ කතා කර. අමාටම පුළුවන් වෙනවා තමාම සතරාපායි නිදහස් තමාම සෝතාපන්න පලයට පත් වුණ. අවිනිපාත දම්ම නියතු සම්බහෝධි පරායුනෝ. අනබුදුහර පෙන්නල දෙනවා. මෙන්න මෙහෙම මෙම සුදුවත් හැඳගත්තු ගිහි අරියසාාවකයෙකුටත් මෙන්න මේ පෙන්නල දෙන. දු හාමදුරෝ දයන පෙන්නලදන පංච ශික්ෂාපද පහ හැැ ඒ සිික්ෂාපද පහෙන් සංවතකම්මන්තන් වෙන්ඩෝන කම්මක්ය වඩෝන අන්නේ සිල්පද පහා බලගන්වන තැන මෙන්න මේ කියන ආකාරයට මෙන්න මේ සුතවත් අරියසාභකයා පසක්කොට අධදැක ගන්නවා තමා විසින් තමා තුළින් තමා සතරාපායෙන් නිදහස් බවත් තමා සූතාපන් පලට පත් වූ බවත්. පසක් කොටත් දෙක ගන්නවා. එක ලබන ප්‍රත්්‍යයක්ෂයක්. මොනාදහෙනම් මේ කියන ශික්ෂාපද පහ මොනාදිහෙනම් මේ කියන සිික්‍ෂාපද පහ. මෙන්න මේ ආකාරයට ගිහි සුතවත් අරියසාාවකයකුටත් ීගෙදර ඉන්නකොටම තමා සතරාපායෙන් නිදහස් බවත් තමා සෝතාපන්න පලයට පත් වූ බවත් පසක්කොට අත්දැක ගණ්ඩත් පුළුවන් ඒ විතරක් නෙමේ මෙන්න මේ කිය නාගාරයට අකිසරලාබින් කිච්චලාබින් නිකාමලාබින් දිිට්ට දම්ම සුක විහාරාණන් ඒ විතරක් නෙමේ මෙන්න මේ සිතේ ගැඹුරුවින් සිද්ධ වෙනවා ඇතිවෙනවා සිතේ පිරිසුල්තත්වය හතරක්. අන්නේ සියල්ලමත් පසක්කොට අත්දක ගණ්ඩ පුලුවන්. මොනද මේ සිික්‍ෂාපද පා න ්‍රර. කතමේಸු පංచಸು, සිික්್ಕಪදේಸු සංමු್ත කම්මන්තෝ ಹෝති මෙන්න ಕීපු තත්ත්වේ ඇදිි කරලා දෙන ಸක්ෂාපද පහමුණවා දේන. පානතිපාතා පටිවිරತಹෝති, දිනාදාන පටිවිරತಹෝತ, කාමೆ ಸුමිච්චාචාර ටිවිරತෝಹෝತ, සාවාදා පටිවිරತෝಹෝತී, ಸುරාමೇරය මජ್්‍යපමාදට්ಟාන පටිවිරತಹෝತಿ. ඉද සාරිපුත්ත අරියසාාවකෝ ඉමේසු පංචසු. සික්කා පදේසු සංෘතකම්මන්තෝ හෝත. අන ප බොහොම පැහැදිලි බෞද්ධයාගේ නිත්‍ය සීලය පච සී. හැබැයි මේ පංචසීලයයි. බොහොම පැදිලි හ බුදුහර දේශනා කරනවා සුදුවත් හැඳ ගත්තු ගිහි අරියසාාවක ඇයටත්. තමා විසින් තමා තුළින්. මෙන්න මෙහෙම සිතේ ගැඹුරින් සිද්ධ වෙන පිරිසු තත්යන් හතලක් අධදක ගණ්ඩත් පුළුවන් තමා සතරපාය නිදහස්කිල අදක ගණ්ඩත් පුළුවන් තමා තමා තුළින්ම පසක්කොට අදදක ගණ්ඩ පුළුවන් තමා ශෝතාපන්න පලට පත්තු බව. කරන්න දිනමොක්ත්දදිෙන. මෙන්න මේ කියන සිික්ෂාපද පහ මෙන්න මේන සිික්ෂාපද පහ රක්ෂා කරන්නුවන් එසා අපි උපන්දාපටන් කියව කියවන්න සිල්පද පහනන් නමේමක් එකයි තේරුම් ගැන්්ඩෝන් අපි උපන්දාපටන් කියව කියවන්න සිල්පද පහණන් නෙමේ අපි උපන්දාපටන් කියව කියන්න සිල්පද පහේ ඒක හැමදමද කියව කිය වන්නවා. වැමකන දත්වය ඇතිවෙන්නේ . මොක බදාමරු දේශනා කරනම පටිවිරතෝ සිිල් පද පහ තියෙන්නේ තිීනි සුචරිතයයයි. පාපා පිවිරො අදාන පටිවිරදෝති කාම සුමචා පටිවිරතහෝති අතරමයි කායි. අන්න තුන්දොරීම බිහිවෙන කර්මය උදුරන්ඩුවෝන. මසාාවද පිවිරො අන්න තරම වචි සුචරිතය. හද ය සුචරිතය වචී සුචරිතය හෙමන ඊළඟ සිල් පජතියන මොකදද මත්වන් පෑානෙන් මිදෙන්ෝන එකද ඊළඟසිල් පජතියෙන් නනේ මනුසුචරිතය මනෝසුචරිතය අයිතිෙන් අනම් කාය සුචරිතය සහ වචී සුචතය ඇතිවෙන් මුල් ඩ න මනොුචරිතය එස බදු මදුද ධදයනා කරන්නේ මනෝපු බංගමා දම්මා, මනෝසෙට්ටා, මනෝමයා මනසාච්චේ, පසන්නේන අ එහෙමනං භාසතීවා කරෝතියෝ. ඒ සම්පතතිරතිය න මේ පස්සුනි සිල්පදය තේරුම මත් පැන්පානයෙන් මිදී නිදහස්වීමක් ගැන නෙමෙීමේ කතා කරන්න. ම දුෂ්චරියේ හැසිරෙන්ඩයි කායි දුෂ්චරිතේ හැසිරෙන්ඩයි මුල්ලෙන්න මනොදෂ්චරිතය. මනෝදුෂ්චරිතය කියෙනක ඇතිවවෙන්න මුල්ලවෙන්නේ රාගය දේශේ මහයැයි. අනන අපි රාගේයේ මත්වෙනවා දේශේ මත්වෙනවා මෝහේ මත්වෙනවා. අන්න එතින අපි මත්වෙන තෑන තවස්දදක කිවොත්. අපි මේ සේ කනේ නසේ දිවේකයි මන ආස්වාදේ ටහුයෙන මත්වෙනවා ඒ මත්වීම දිගින් දිගටි නැවත නැවත ප්‍රභවය කරන අන්නේ ආකාරයට අපි දිිට්ටික වෙ. අමන රාගගේ මත්ව නතන දේ මත්වෙන් යනතන ොහයේ මත්වවෙ නලට මෙන්නම මේ මත්වීම උදුරන්ඩෝන. අන්නේකයි සුරාමේරේ මජ්්‍ය පමාදට්ටාන පට්ටිවිරතුහෝති. අන්නේෙ මනං තැයි මනොසුචරිතය එක් බුදර්සන කරන්න පට්ටි වී රතුෝ යන් සමාදාානං තං වතං යමක්ක්‍යමක් සමාධානං වෙනවන එක වතක් එක දෘතාංගරකීමක් එක සීලයක් නෙමි සංවරට්ටේන සිල්ල සංවරට්ටේන සීලං සීලය කියන්නේ සන් වරාර්ථයයි සන්වුත්ත සංවරාර්ථයයි තුන් දොරිින්ම කර්මය බිහිවීම නවත් අණඩුවන සංවාරණය කරඩුවනු අන්න නන්න අපි දැක්කා මොනවාද මේ සිික්‍ෂාපද පහ කියලා. අනේම නන්ගේ සික්ෂාපද පහ බලගන්න වන්නකොට මෙන්න මෙහම සිතේ ගැඹුරින් පිරිසිදු තත්ත්වයන් හතරක් ඇති වෙනවා බලමු ඒවා හතමේසන් චතුන්නන් අභිචේතසිකානන් දිිප්ටදම්ම සුකවිහාරාණන් නිකාමලාබී හෝති අ ච්චලාබී අකසිරලාබි. දසාරිපුත් අරියසාාවකෝ බුද්ධයේ අවච්චප්පසාදීන සමන්නනාාගුතු. බුද්ධේ අවච්චපපසාදේන සමන්නාගුතු. අන්න එක් පිරිසිදුු තත්ත්වයක්. අන්න එතන තමයි අපි මේ කියන අර බුදුගුණ. තිපිසෝ භගව ආහන් සමමා සම්බුද්ධ වි්‍යාචරණ සම්පන්වෝ සුගත ලෝක විදිී අනුත්වර ප්‍රදම සාාති සත්තා දේව බනුස්සානම් බුද්ධහෝ භගවාති. හැබ ඒක පෙන්නල දෙන්න මේ තමාගේ සිතේ මෙන්න මේ කියන පිරිසුදු තත්ත්වයන් හතර ඇතිවෙනවා කියලයි. එන බුද්ධේ අවෙච්චපසාදයන සමන්නාගතෝ කියන්නේ අපේ ඒන් ඒ ගිහි සුතවත් අරියසාාවකයාගේ සිතේ ඇතිවෙන තත්ත්වය. ැත රුන්ග හතරක් ඇති වෙනකව හතරෙන් එකක් අන්න විග්‍රහ කළා. අන්න කියනවා පටමෝ අභිචේතසිකෝ දිට්ට දම්ම සුක විහාරෝ අධිගතූ හූති. අවිසුද්දස් චිත්තස් විසුද්ධයා අපරයෝදාතස් චිත්තස් පරියෝදා පනාය ඒ කියන්නේ ස්ව චිත්ත ඒැන මේ ආ පිරිසිදු චිත්තය මෙ මේ ක්‍රියාකාරක මුතුලින් මොකද දෙෙනවා කියන්නේ. විසුද් අවිසුද් විසුද්ධයා බවට පත් වෙනවා අපරයෝද එකඇන මේ දමනය නොවීතිබිච්ච සිත දැමකක් බවට පත්වෙන්නේ. සච්චිත්ත පරියෝධපනං වෙනවා. ක්‍රියාකාරකම් හතරෙන්ම එකක් තමා ද්දේ අච්චපසාදයන සමන්නාගතු අ එක මේ සුතවත් අර්යසාාවකයගේ සිතේ ඇතිවෙන තත්ත්වයක් අභිචේත සිකාන දෙවිනික පුුණචපරන් සාරිපපුත් අර්යසාාවකෝ දම්මේ අවච්චප්පසාදේන සමන්නාගතු තුන්ග තත්ත්වය සංහයේ අවෙච්චප්පසාදේන සමනාාගතු හරවිනයක අරියකාන්තසීලේ සමන්නගතු. අන්නේ එන අපිතැන් තේරුම් ගන්ඩෝන. මෙන බුදුුවට පෙල්ල දෙන්නේ මෙන්න මේ බුදු හාමිදුරුව පෙන්න ල දෙන සිල්පද පහා. ශික්‍ෂාපද පහා බලගන්වන තැන මෙන්න මේ කියන තත්ත්වයන් තමාග සිතේ ඇතිවෙනවා. අන්නේ තත්ත්වයන් ඇතිවීම හරහා තමා ඔහු තමා විසින් තමා තුළින් පසක්කොට අධදැක ගන්නවා. තමා සතරාපායෙන් නිමදුනා තමා සෝතාපන්න පලට පත්වන බව. අනේ පුද්ගල එහෙමනම් අන්න්‍ය ආකාරයට එසික්ෂාපද පහා බලගන්න වොනම ොහොතේ. බුද්ධේ අවෙච්චපපසාදයන සමන්නාගත තවත්විදිගටකුවොත් තමා තුළ බුදුගුණ බව උදුරාදැමීමේ ගුණාංග ඇතිකර ගත්තා බලගැන්නවා. ධ අවෙච්චප සාදයන සමංනාගොත්තු. මෙන්න මේ ධර්මය බලගැන්වීම හර හේතු පල ධර්මය බල ගැන්වීම පි සහ කරන ධර්මය ගුණ බලගැන්නවා. අන්න තන සංසාර සම්බන්ධය රාජ රාගදය සමෝසා ඇතිවෙඩිගේ සම්බන්ධය ගසා බිඳ දැමවා. සගේ අවෙච්චපප්‍රසාදයන සමනාාගොතු මෙන්න මේ අපිකිින සංඝ ගුණ තමා තුළ ඇති කරගත්. අතනහම නම් කායකරමය බිහිවෙන්ඩ දුන්න වචිකර්මය බිහිවෙන්ඩ දුන්න මනෝකර්මය බිහිවෙන්ඩ දුන්නේ සනුත්ත කම්මන්ත අන්න එතන තුන් දොරින්ම කර්මය බිහිවෙන්ඩ දුන්නෑ කම්මක් කහය කලා. අන්න එතන අරියකාන්තසීලය බලගැෙන් වුුණ. අන්න නබොම පැහැදිලි අප තේරුම් ගණ්ඩුවෝන. මේ ගිහිගෙදර ඉන්න සුතවත් අරයියසාාවකයටට. ඒ ගන්න පුළුවන් ත් ද දර. එකයි තේරුම් ගඩ එම අප ේරුම් ගන්නන කොහොමද මේ බුදුහාමදුරුව පෙන්නල දෙෙන ආකාරයට මේ සිික්ෂාපද්ධ පහ බලගන්න වන්නේ ආරක්ෂා කරන්න. මේ බුදුහාර පැනලදින සිීලය කොම ආරක්ෂ කරන්න. අදෙක අපේ තේරුම් ගණ්ඩ ෝන මේ බුදුහාමදුරෝ පෙන්නල දෙන පටිච්ච සමුපාද ධරමයි. අපි මේ පැවැත්ම කෙසේද පවත්වාගෙන යන්නේ මේ විශ්වේ ක්‍රියාකාරිීත්ව කෙසේ ද පවත්වාගෙනයන් අපි මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්නේ කෙේ දෙහමත් නැතන් අපේ දුක් ඇතිවෙන්න . අන්නේ නම් පටිච්ච සන්නුප්පාද අපේ සිත ඇතිකරගන්න අපි කැමැත්ත කියල එකක්. මේ කැමැත්ත කොහෙෙන් ආපු කැමැත්තදද හිතේ කැත් ඔොහෙන් ආවි? ඒැද සිත තමයි ඉ සිත කැමත් කොහෙන්දාව කිිහන්නුැ. මේ අසින්කනිනාසේෙන් දිවෙන්කයෙන් මනෙ විඳලා එකතු කරගත්තු අදකෙන් පොදයක් වුණු ගොඩත්තියනවා. එ තමයි කියෙන ආසව කියලා. ආසව මුල්කරගෙන තමයි ඉත්්‍ය ඇතිවේන්නේ. අන්නේ කැමැත්තට බැදිිනම්. ප ඇයි බැදන්නේ ඇයි බැඳෙන්නේ අවිද්‍යාව නිසා. එක නිසා බුදුහාන්දුරෝ පෙන්නල දෙන්නේ මේ දුක්පැවැත්න පවත්වාගෙන යඩ සැබෑම හේතු දෙක තමා ආසව සහ අවිද්‍යාව. ආසවක්ය කරන තැන අවිද්‍යාවනි දහස් වන. අපි නති කරන්න නේ දෙකයි. ඒ දෙක මුල්කර ගෙනසාහම මේ පැවැත්ම පවත්වා ගෙන යන්නේ. අනග සාපී පටටි ඉච්ච. පටිච්ච වෙන වාරයක් වාරයක් පාස මෙන්න මේ සමා නිර්මාණය කරගන්නා විකෘති කැමැත්තට බැඳෙන වාරයක් වාරයක් පාස මොකද වෙන්නේ සන් උප්පාද වෙනවා. සමුදේ බි වෙනවා රූප සමුදයා වේදනා සමුදයා සං්ඥා සමුදය සංකාර සමුදයා විඤ්ඥාන සමුදයා පංචස්කන්ද උපාධානයක් සිද්ධ වෙන. ද උපාදාන ඇතිකරගත්වොත් මොකදයක ප්‍රතිඵලය පංචස්කන්දු උපදාානයක් ඇතිකරගත්වොත් මොකදයක ප්‍රතිඵලය සංකිත්තේන පංච උපාධනක් කන්දා දුක්කා මෙන්න මේ දුක් පැවැත්ම කියන යාන්ත්‍රණයට හව වෙනවා අ දුක සත්‍යය අන්නන දුකට හේතුව පංචස්කන්දුපාදානය ඒක නිසා මේ සත්වයා පැවැත්මක් පවත්වාගෙන යනවා කියලා කරකරන්න මොකක්ද. තමාගේ ඇසකණනාසය දිවකයමන කියන දොරටුහය භාවිතා කරමින් එන්න ආසව මුල් කොටගෙන නිර්මාණය කරගන්න කැමැත්ත මුල්කොටගෙන කැමැත්තට බැඳිනවා. ඒ කැත්තට බැඳන්නේ හැමවෙලේ මක හැම කරන්නේ මේ අසග නාසේ දිවකෑමනකකිෙන දොරට හැට ම ස්පරස වෙන්ඩ ෝන. මොන දිස්පර්ස වෙන්නේ බාහිරේ තියෙන්න පටව්‍යාපෝතේජෝවායෝ මහාභූත හතරෙන් හැදිලතිීන රූපයි. අන්නේ නගේ රූපක කොටස මුල්කරගෙන වේදනා සඥ්ඥා සංකාර විින්්ඥාන. නනාමකරත්ක් නිර්මාණය කරගන්නවා එක තමාගේ නිර්මාණයක් අන්නනම් පංචස්කන් දුපාදානයක් ඇති කරගන්නවා. එඒ විද්‍ය ච් සංක සකර ච වි න්න න්න පච්ච නරු නාමරු පච්චා සලාතෙන් සලා තන පච්චා පස පස පච්චා ද වෙන පච්චා න් රාගයක් නම් දේසයක් නම් පටිග මෝහයක් නම් අවිද්‍යා අන්නන තහාපච්ච උපාදන පනපච්චා බහෝ. මෙන්න මේ කෙලෙස් බීජයක් නිර්මාණය කරගත්තා අනද මේ කෙලෙස් බීජය උපද්දනව බවපච්චයා ජාති අන්න රාගීපුදුනා දවේශපුදුනා හෙමත්නයක්ම් මෝහපුදු එපදුනාද අන්නතන සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකෘති ඥනශක්තියක් බිහහිවුණනාහෙවත් පංචස්කන්ධ උපාධානයක්් එහි ප්‍රතිඵලය දුකවදාවෙන මේ දු් පැවත්මගෙන යාන්ත්‍රණයට අප ියහුවනවා එනම් මේක තමා අපේ රෝගය රෝගය නැති කරන්ඩ නං නැතිකරන්ඩෝනා ආසව සහ අවිද්‍යාව ඒයි නැති කරණ්ඩුවඒ නැති කරගන්ඩ ප්‍රඥාණුසාරයේ පුද්ගලයෙකට නං ධර්මය හපුගම්මත් පුළුවන් වඩ පුළුවන්. ප්‍රඥාණුසාරී නොවන පුද්ගලීන්ට යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. එතවාම උපදිින්න රාය උපදිින්ලන දේය උපදිින්ලෙන මෝහය උදුරන්ඩ සිද්ධ වෙනවා. අන්නේ උපදිින්ඩනන රාගය දේශය මෝහය ඉදිරීම හරහා ආසව කපණ්ඩ පුළුවන් අවිද්‍යාවෙන් මිදී නිදහස් වඩ පුළුව. එක නිසා අප තේරුම් ගණ්ුවන හෙනම් අපිට කළ හැකි දේමොක්දග එක පිළිපඳ. ප්‍රඥාන සාරරි පුද්ගලෙක්නම් බුදුහාරග මෙන්න මේ පටි්ච සම්පාධර්මය ආගත්තහම ඔහුට බුදුහර පෙනල දෙෙන ආකාරයට එක්්‍රාත්‍රියකු තරාත්‍රී හතක් ඇතුළ තත් ආසව කපලා අවිද්‍යාවෙන් විදී නිහස් වන්නඩ පුළුවන් ැබ ො පෙලනවා තවත් ක්‍රමවේදයන්. දවස් හතකුත් අවුරුදුහතකත් කාලපරාසයක් තුළත් මෙන්න මේ ආකාරයට සමතවි පස්සන වඩල්ල රාගේ දේශයේ මූහොය ඉදිරීම හ ඔහුටත් පුළුවන් දවස් සතකුත් අවුරුදු හතත් ඇතුළොත ආසවකපලයින් කරලා අවිද්‍යාවයෙන් සඳහටනමිදී නිදහස් වේ. ඒක නිසා අපි තේරුම් ගන්න ොන එහෙමනං. අප එකතු කරගෙනන ආසව පොදයක් තියනවා. අන්නේ ආසව පොදියේ අපි වහලෙක්ස් අසුතුවත් පුත්ඥනයක් කියන තමාගේ ආසවපොදියයේ බහලික්. ඔහුට ඔහුගේ ඇසකණනාසය දිවකයමන කියෙන ඉස්පරසායතන හයෙන් එකට ඉස්පර්ස වෙන දෙයක් පිළිබඳව ඉස්පර්ස වනද පිළිබඳපියම් අදහසක් නිර්මාණය කරගණ්ඩ ඕන. අන්නේම ඉස්පර්ස වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කරගණ්ඩ යන්ඩනං නිර්මාණය කර ගණ්ඩ නං එකට මුල් කර ග්ඩඕන සවයි. ආසව කියන්නේම අපි සංසාරයි නිච්චයි සුකයි අත්තයි කියලා තමතමා එකතු කරගත්තු කුණු ගොඩයි පොදියයි. අන්න නම් අපි ස්පර්ස වෙන දය පිළිබඳව ගන්න තීරණය ගණ්ඩ ඕනේ මොනහරාද ආසව අන්නන අපට ේතනව වරදදි. අනෙක් අපි මෝහයට හු වෙනවා. අසුතුවත් පුත්ජනයා මෝහේටහු වෙනවා. ඔහුගේ මනපදුට්ට වෙනවා මනෝ මේ ක්‍රියාකාරකම පදුට්ට වෙනවා. ඔහු මේ ආසවපදට සාපේක්ෂව ප්‍රිය අපප්‍රිය කියන අන්ත දෙකාතර මැනීමක් කරනවා. අන්නත්‍රතම ඔහු මුලා වෙන තැන. මනපදුට්ට වෙනවා. අනද මනපදුට්ට උනහාම චිත්තය පදුට්ට වෙනවා. පතින තැන එමෝහය තවදුරටත් ප්‍රියන්තේට ගියොත් රාගය අප්‍රියන්තේට ගියොත් දවිසය. අනත්‍රතම ්චිත්තජ ක්‍රියාකාරකම. අනේ එනම් මනපදුට්ට වෙනවා චිත්තය පදුට්ට වෙනවා. එන මේ පැවැත්මගෙන යාන්ත්‍රණය පවත්වාගෙන යන්ට එහවා දුක් පැවැත්මගන න්ත්‍රණය පවත්වාගෙන යමට ්‍රියාකාරක ආරම්භ වෙන්නි මෙතනයි. යම ඉස්පර්ස වෙන මොහොතේ අපි මෝහෙට හු වෙනවා රාගට හුුවෙනවා දේශයට හු වෙනවා. අන්නේ නම් පැවැත්මට මුල දුකට මුල රාගය දේශය. මෙන අපි තේරුම් ගන්නවා. අන අපට කපණ්ඩෝනෙ මුලයි. රාගක්කයු දෝසක්කයු මොහක්කයු නිබ්බාන. අනක නිසා ුදරට පෙන්නල දෙෙනවා. මෙන්න මෙහෙම පංචස්කන්දු උපාදාානයක් සිද්ධ වෙන මොහොතේ මන පදුට්ට වෙන මොහොතේ. එතන ඇත්තෙම සිද්ධ වෙනවා සංඥාවිි පල්ලාසයක් සිද්ධ වෙන. මුොද අපේ නිච්ච සුකක්ත භහව බලගෙන් වෙනවා. අන එතන පි මිච්චා දිට්ටියට හු වෙනවා. අනන්න තන පංචස්කන්ද උපාදාානයක් සිද වෙන ං්‍යතාව බහි වෙනවා. අන්න ග විග්‍රහ කලේ පල්ලසයක් සිද වෙන ද්ි පල්ලාසයක් සිද්ධ වෙනවා පංචස්කන් දුපානක තිවෙනවා මං්‍යතාවේ බිහි වෙනවා. අන්න එක තමා මෝහය උපදිනවා හෙවත් පදුට්ට මන සංකප්ප කියලා කි. එක තම දහවිනි අකුසලය. ඇත්තේම කියනවනං පලවිනි අකුසලය. අපිට ඉස්සල්ලාම වරදින තැන්. අනද මනපදුට්ට වුණ අද මන යනවා. සිත්තය පදුට්ට කරන්න. අනදැ සංඥ වි පල්ස්යක් සිද්ධ වුණනා දිට්ටිවිපල්ලාසයක් සිද්ධ වුණා පංචස්කන් පාදාානයක් සිද්ද වුණා අන දැන් චිත්තවිපල්ලාසයක් සිද්ධ වෙන. අපි ප්‍රියන්තේයට ග්‍යානං අන්න එතන සුබ සංඥාව ඇති වෙනවා රාගී ඇති වෙනවා. අප්‍රියන්තයට ගානං දේශය ඇති වෙනවා පටික සං්ඥාබලගෙන් වෙනවා. ප්‍රියන්තයට ග්‍යානං අපි ගෙනො එකට අටවිනියක්කුසලය බිද්්‍යාලු හෝති කිය. අප්‍රියන්තයටගෙන අපිකට ගෙනවා නමවිනිියයක් ුසලය ව්‍යාපන්න චිත්තුූ කියල අන්න නම් ඉස්සල්ලාම මෝහය උපදිනෝ ප්‍රියන්තයට ගියොත් රාගය අටවිනියක් කුසලේ අප්‍රියන්තේට ගියොත් ව්‍යාපාදය නමවිනියක් කුසලේ අනේ මනං මනසාචේපදුට්ටේ නම් බොෝොටි තරුම් ගඩ න අපට ාගයක් උපදදින ැන මනසාචයේ පදට්ටන වෙලා අවසාන්. දේශයක් ඉපදිච තැන මනසාචයේ පදුට්ටන වෙලා අවසාන් අකුසල් දෙකක් කරලා අවසන් මන පපද්ට වෙලා අවසන් චිත්තේ පදදුට්ටවෙලා අවසන්. ඒ පංචස්කන්ද උපදාානයක් ඇතිවෙනවාගර තන මනසාචයේ පදු්ටයන වෙනවාගෙන දරසම සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකෘති ඥානශක්තියක් උපදිනවා. න්නේ ශක්තිය දැන් අපි පිට කරන්න ඕන. අන්නි වචනයෙන් පිට කරන්න යනවන අන්න දෙය මනසාචයේ පදුට්ටේන බහසති වච්චනය අපිසුන්දු වෙනවා. මුසාවාදී හෝති පිසුවාචී හෝතති පරිුසාවාචී හෝතති සම්ප්පලාපී හෝති. අන වචනයෙන් කරනක්ුසල් අතර. මේ සිතේ ජනිවෙන වේගේ වේදනාවාාවේගේ චිත්ත වේගේ විකෘති ඥානශක්තිය තවතවත් බලවත් නම් ඒ වචනය විචර පිට කරලා. අදයන්න අපි ක්‍රියාකාරකමෙන් පිට කරන්නල යනවා. අනෙතකොට පානාතිපාති හෝති අදින්නනාාදායයිකෝපන හොති කාම සුමිච්චා චාරිී හෝති. අන්න කයින් සිද්ධ වෙනවා අකුසල්තුනාක්. අනන කකායිය අකුසල් තුනක් සිද්ධ වෙනවා වචනෙන් අකුසල් හතරක් සිද්ධ වෙනවා චිත්තේ අකුසල් දෙකක් සිද්ධ වෙනවා මන පදට්ට වෙනවා කිය අකුසලයක් සිද්ධ වෙනවා. අන්නඒක සමතන දස් අකුසලයක් විග්‍රහ කරනවා. බුදුහාර දශරන කොට මනොපු් බංගම හම්මමා මනෝසෙට්ටා මනෝමයා මනසාචී පදුට්ටේන භහසතිීවා දසා කුසල විග්‍රහ කරලා තිය. දසා කුසලයක් කිරීමේ ප්‍රතිඵලයමොකද දසා කුසලය කිරීමේ ප්‍රතිපලයමොකද. මනෝ පුබ්බංගමාද හම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාච්චේ පදුට්ටේන භහසතිීවා දෙමොකක් දෙකෙ ප්‍රතිඵලේ. තතුෝ නන් දුක්හමන්වීති. චක්කංව බහතුූ ගාථාව දන්නට තීරුමු දන්නේ දුකවදාවෙනවා දු්පැවැත්මහෙවත් මෙ මේ දුප්පැවැත්ම කියන යාන්ත්‍රණයට හවු වෙනවා. එකයි තේරුම් ගඩ. නිසා බුද්ධෝත් පාද කාලයකත් කාය සුචරිතයක් ඇතිකට ගැන්ඩ පුළුවන්. වචී සුචරිතයක් ඇතිකට ගණ්ඩත් පුළුවන්. භාවනාක්‍රම භාවිතා කරලා සමත භාවනා ක්‍රම භාවිතා කරලා මේ චිත්තේ උපදින රාගිය දේශේ අත්තාවකාලිකව යටපත් කරගඩ. හැබැයි දුක් පැවැත්මෙන් නිදහස් අවිද්‍යාවෙන් නිදහස් නැහැ ආසවවලින් නිදහස් නැත. ආසව කපන්්ඩ නං අවිද්‍යාවෙන්මිදී නිදහස් වෙන්ඩනං මෙන්න මේ මනපදුට්ට වෙනවා මෙන්න මේ මනෝමය ක්‍රියාකාරකම පිරිසිදු කරන්න්ඩෝ. එකයි තේරුන්ග. අන්න ඒක පිරිසඳදු කරන්න තම බුදු කෙනෙක් ලෝකට බිහිවෙලා අපට ක්‍රමවේදය තමයි පෙන්න ලදන්න. ස බුදුෙනෙක් බලෝකට බිහිවෙලා මෙන්න මේ මන පදුට්ට වෙන නවත්තන්නේ කෙසේදදි කියලා මට කියලදින්. බදු කරෙක් ොකට බිලට කෙලදන්නේ වචනතුනක්. එතමා සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්කාති ස්බේ දම්මා අනත්තාති යදා පඥාය පස්සති මෙන්න මේ අනිච්ච දුක්කාානත්තකෙන යතහාර්ථය ප්‍රඥාවෙන් පසක්කොට අදදක ග්ඩුව. අෙම නම් මේ අනික්ච දුක්ක අනත්තගෙන යතහාර්ථය ප්‍රඥාවෙන් පසක්කොට අධදකගත්තු පුද්ගලයට පුළුවන් වෙනවා. අත්ත නිබ්බින්ධති දුක්කේ. එත්තැන එතැනද දුකෙෙන්මිදී නිදහස් වට. එත්තැන එතැනදීම. අන්න නම් දුකින්මිදී නිදහස් වෙන්ට පුළුවන් තැනක් තියෙනවා. එත්තැන එතැන. මොකදහෙම න එතැන එතැනදිීම කිවේ. කතැ කොතැ දිමද මොකදදම තැන අන්නර සං්ඥා විපල්ලාසේහෙව තමාගේ ආසව පොදිය සංසාර දිට්ටියට හවු වෙලා එකතු කරගනාව නිච්ච සුකාත්ත කියන මෙන්න මේ සංකල්පේට අහු වෙලා අන්නේ සංකල්පය බලගෙන්වෙෙන්ඩ යන තැන. මෝහය උපදිණ්ඩ යන යන තැන. මොහේ ඉපදින තැන අනතන ්‍රරාගය උපදින්ඩත් පුළුවන් දේ උපදදිදටත් පුළුව මොකද චත්තේ පදදුට්ට වෙන්ඩත් පුළුවන්. අ අපි තේරුම්ගණ්ඩෝන මේ අනිච්ච සංඥාව හෙවත් විපස්සනාව කොතනද භාවිතා කරණ්ඩෝනි කියලා. රගයක් උපදින්ඩ යන තැන දශයයක් උපදින්ඩි යන තැන ඒ සමත විපස්සන යුගනද්ද භාවනාව වඩෙනවා නම් ඒමත් නැත්තං විපස්සනාව වඩනවා නම් හරි අන්න එතනදී මෙන්න මේ සතර කමටහන් වඩ ඇන්ඩෝනම් අනිච්ච දුකා නත්ත කියන විපස්සනාවයි මරනාානුස්සතිය දේශයට ප්‍රතිවිරුද්ධව මෙත්තා අනුස්සතිය රාගයට ප්‍රථේ විරුද්ධව අසුභානුස්සති. එස බුදුහාමදුරුවෝ කාලේන සමතෝ කාලේන විපස්සන. අන බුදුහාමදුරුවෝත් අලුතෙන් සමතයක් පෙන්න ලදුන්න. එක නිසා ආදුනුකේෙක් නම් සමත විපස්සනා ඊයුගනද්ද භාවනා. ොදවට මොහේ ඳනාගණ්ඩ බෑ හැබැයි රාගේ දේශේ අඳුනාගණ්ඩ පුළුවන් අදන රාගයක් කල්ල ගණ්ඩෝන රාගයක් ගෝචරවෙච්චකමං අසුබේ වඩන්ඩෝන ඇැබැයි රාග නෙමී හොගගේ සැබෑම ප්‍රශ්නය රාගයට යටින් තියෙන මොකදද මෝහ අන්න එකයි සමතයේ වඩන්ඩෝන විපස්සනාව වඩ ේයක් උපදදි යනට දේශල්ලගන්න නො මේ ත්‍රස්තති වඩැන් ඩුවවන. හැබයි දේශය එන මේ ඔහුගේ සැබෑම ප්‍රශ්නය. එ දේශයටයට තියෙන මෝහයැයි අන් එකතවි පස්සනාව වඩැන්ලු. මෙන්නමාකාරයට යමෙක් සමතවි පස්සනා වඩනවා කියන ක්‍රියාකාරකම ආරම්භ කළ හම ඔහුට තබ දුරටත් සමතයේ අවශ්‍යතාවයක් නෑ. ඔහුට පුළුවන් කිලිම්ම විපස්සනාව වඩන්. ඒ නිසා සමත විපස්සනාව සේනුත් එක්කො විපස්සනාව සේනුත් විපස්සනාවට නවා කියන දෙැන මොකද සිද්ධ වෙන්නේ. අනිච් අනුපස්සී විහරති නිච්ච සඥ්ඥා පජහති. දුක්ක අනුපස්සී විහරති සුක ස්ඥා පජහති. අනත් අනුපස්සී විහරති අත්ත ස්ඥා අන දෙම් මන පදුට්ට වඩ දුන්නේ. අනන සංඥාාවි පල්ලාසේ සිද්ධවෙෙන්ඩ දුන්නේ අන දන දිි්ි පල් සිද් ෙන්ඩ විදිියයක්නය මචා ට්ටිය ලග ව වික්න සන්මාදිට්ටිය බලගෙන් වෙනවා. පංචස්කන් උපාදාානයක් සිද්ධ කරගණ්ඩයගේ හැ සිද්ධවෙඩ දුන්නේ අනන පංචකන්ද උපානය නිදහස. ම්‍යතාව වෙන්නේෙ දහස අම්්‍යමානු මුත්තෝ පාපි මතු. අන්න විදිීන දහස වන පංචස්කන්ඳු පාදාානය මිදිී දහස්සුන. අන්න එම නග තැන අනිච්ච දුක්කානත් ආනවුණ නිච්ච සුකාත්ත පානවුණ. තවත් විදිකට කිවෝත් යතහාර්ථය ආන කළා නිර්මාණය කරගඩ ගිය මිත්‍යාව පාන කළ අන්න මනසාචේපර්සන්නේන කළ අන්න එකයි තේරුම් ගඩු ඒකිසා මේ සතරකමට හන්ම ඩන්නඕොන් මරණ අනුස්සති අසුභානුෂසති මෙත්තානුසති න්න මෙම සමත විපස්සන වසයෙන් වඩයිද එක්ක විපස්සන විතරක්හරි වඩයිද අන්නතන උපදිින්්ඩාපු රාග බව දේශ බව මෝහ බව මොකද වෙඩෝනි ඉදිරෙන්ෝන බුද්ධානු සත්තිී පූරණය ව්ඩෝන එකයි තේරුන් ගුවන. සමතය ඉක්මවා ඇන්ඩෝන සමත ඉක්කමාය දෙ විපස්සනා පූරණය වෙනවා එක නිසා සුතවත් අරියසාාවකයෙක් මෙන්න මේ ආකාරයට සතරකමටහන් වඩන තැන නොදැන්වත්වම දුක්ක නිරෝධගාමී පටිපදාවහවත් ආර්්‍යෂ්ඨාංගික මාර්ගය බලගැන් වෙනවා රජගයක් දේශයක් මොහයක් උපදදිින් ඩයියාාවේෙක් රාගයක්කු දේශයක මොයක් උපදින්ඩයියාාව අන්න අපි සම්මත විපස්සන ඉගැ සතර ගමට හන් වැඩුව. එක් අපිද විපස්සනාව හරි වැඩුව. එන රාග්‍යයක් දේශයක් මෝයක් උපදිනවා කියැන මිච්චා සංකප්පයක් බලගැන්මන්ඩයි ආවි බලගැන්මෙන්ඩ දුන්න දේද නෑ එෙන මිච්ා සංක මොාවට පත් කළේ සම්මා සංකප් සන් කිය රාගේ දේශේ මොහේ මා කියන්නේෙ මිදී නිදහස් වෙන. රගගේක දේසේකට අහුුවන්ඩයිගේ රාජයක් දේයක් මොහ බලගන්න වන්ඩයිගේ. අන්න නම් දැන් මිච්චා සංකප්පය සන් මා සංකප්පයක් බවට පත් කළ. රාගන් දේශයේ මෝහේ මිදී නිදහස් වෙන අරමුණක් බවට පත් කලා. අන්න නම් උපදන්ඩාපපු මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් බවට පත් කලා. අන්න එතනම, අපි වෑයමක් දර්ලාතිෙනවා අර උපදින්ඩ යන සිතේ වේගේ වේදනාව ආවේගය චිත්තාවේගේට ප්‍රතිවිරුද්ධව තමයි අපි මේ සමත්ව විපස්සනාවඩන් එක නිකං කරන්න බෑ එකට වෑයමත් දරණඩු අර ජනතවැෙන්ඩ යන වේගේ වේදන ආාවේගය චිත්තාවේගට ප්‍රතිවිරුද්ධවයි එක කරන්්ඩුවනේ අපින වෑයමක් දර්ලතියෙනවා අපි සමතයේ වැඩුවනම් විපස්සනාව වැඩුවනම් අපිේ ක්‍රියාකාරකම කරන්ඩ වෑයමක් දරලති අන්න එක තමා සම්මාවායා. රාගයෙන් දේශය මෝහේ මිදී නිදහස් වඩ දර්පු වෑයම. ඉතින් අපි ක්‍රියාකරලතියන්නේ කාගේ න්‍යායට කාගේ මූල ධර්මයට අනුවදෙමන. ගේ ද ා සු ැඩුවන දේස උපද ාපතන මෛත්‍රයේ වැඩුවන නිච්ච සුකස්ත ාව වත් මොහ උපද ඩාපතන අනිච්ච දුක් නත් මෙෙහි කකාලානම්. අපි මේ ක්‍රියාකාරකම කළේ කාගේ නියායට කාගේ මූල ධර්මයට අනුවද. බුදුහාමුදුරුව ඔපෙන්න ලදිනවා හේතු පලධර්මය කියන නියායට අනොුවයි. අක් සපේ දදුක මදිදී නිදහස්ස වන්න බදුහ පලදන මෙන්න හමො හැමනො දුකවදාවෙන. එම දුක ද නිදහස ව මෙන්නම මෙහමරන්න. අපි එනම් සමතයේ වැඩවාද විපස්සනාව වැඩුවද අන්නන අපි හේතු පල ධර්මය දැනටම භාවිතා කරලා. අන්න එක තමයි සති. එන සති භාවිකල තින මොනාටද හේතු පල ධර්මයට බාගලපා බලලා නයවිනයට සසඳ බලා කටයුතු කරලා තියනෙ මොනාටද. රාගයෙන් දවේශයෙන් මෝහේ මිදී නේදහස් වඩයි. එක තේරුම් ගන්නු. අනග නිසා මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරඩනම් සම්මාවායාම බලගෙන් වඩෝන සම්මා සති බලගෙන් වෙන්ඩෝ ඒ විතරක් නෙමේ ඒ ක්‍රියාකාරකම කලානං ඒ ක්‍රියාකාරකමට යම් දැක්මක් දැනටම පෙරගමංකරුුවසෙන් බලගෙන් වෙලා තිෙන්ඩෝ ිච්චා සංකප්පේ සම්මා සංකප්පයක් කළේඇයි අපි. අපි සමතවි පස්සන වැඩුවයි පඩන්නතු ඉඩදිවුණනේ. අපි තුළ දැක්මක් බලගැන්වුණ. මේ උපපදින්ල යන රාගයන් දේශේ මෝහෙන් මිදී නිදහස්විය යුතුයි මිදී නිදහස්විය හැක කියන දැක්මක් බලගැන් විච්ච නිසයි අපි සමතවිපස්සන වඩලති. අදේ නම් මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරඩ සම්මාදිට්ටිය පුබ්බංගම පෙරගමංකරුවසයෙන් බලගෙන් වෙලා. අනි සබතුර පෙන්ල දෙෙනවා. මේ මිච්චා සංකප්පේ සම්මා සංකප්පයක් රන්ඩ නම්. සම්මාවායාමයි? සම්මා සති සම්මාදිිට්ටිය පුබ්බංගම වසේ නොවයි බලගැන්වෙන්ඩුව. ඒමගේ අපි තේරුම් ගන්නඩ ඕන එහමනම් අපි දැ මිච්චා දිට්ටිය බලගැන්වෙන්න දී ලද. න අනනම් මිච්චාධිට්ටිය බලගැන්වෙන්න දෙන්නතු ඔක්කෝටම කලින් මොක්ද බලගන්න ලදන්නේ සම්මාදිට්ටිය බලගන්නන්න. ච්ා ි්ිය ලගන් න්න දෙන්න ද සම්මා දිට්ටිය බලගන්න වන්නටත් අප දැනටම බෑයමත් දර්ලද නැද්ද. අ එත්තන සම්මාවායාම දැනටමත් බලගැන් විලා. මොන නියයට අනුවද ඒකත් හේතු පලධර්මයට බාගල්ලපා වලා නයවිනයට සසඳා අන්නහෙමනං ඒකටත් පෙර ගමන්කරු කවුද. සම්මා දිට්ටියමයි. ඔක කෝටම කලින් අපි සමතවිපස්සන වඩයිද ඒ ක්‍රියාකාර්කම කරනවා කියන තැනම සම්මාදිිට්ටිය ඔක්කොටම කලින් බලගෙන් වෙලා. අපි කරන්නේ මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කරන්නයි කටයුතුර නමු එකට පෙරගමන්කරුෂය දෙයක්ම බලගෙන් වෙනවා. අපිට නොතේරුුණාට අපිට රාජ්‍යයක් දේයක් මොහයයක් උපදිනවාගෙන තැන ඔක්කොටම කලින් බලගන්න නොකල්ද මච්චා දිීට්ටිය. චා දටික බවට පත් එකක නිසයිරගේ උපදවාගන්න දේසේ උපදවාගන්නන්නේ මොහේ පතුවා ගන්න ඒ නිසාකට ප්‍රතිකාරමයක් නොකරන්නේඒස රාජ්‍යයක් දේසයක් මහයක් උපදිනවා කියන දැන අන්නපතරුම් ගන්න වන ිචාදිට්ටි මිච්චා සංකප්ප වචන පතුට වු මිචා භාචා ක්‍රියාකාරන ප දුටු ච්චා මන්තඇහ දුක්පයත්මක යාතනට හු මචා ජීවලට හු ව. න්නේ පහ තුළ හෙමන මිච්චා වායාම බලගෙන් වෙලා මිච්චා සති බලගැෙන් වෙලා මිච්චා සමාධි බලගැන් වෙලා මිච්චා අංගාටක් එහනම් අපි රාගයක් දේශයක් මෝහයක් උපදෝන උපදවන තැනක් පටිච්ච සං උප්පාද කරවන කරවන තැනම මිච්චා අංගාටක් බලගැන් කර්මචක්‍රය ගිල ගිවේකට අපි දැගේ යාන්ත්‍රනය බලගැන් වෙන්ඩ දෙන්නතුව. මනසාචයේ පදුත්්ටේන වෙන්ඩ දෙන්නතුව අන දැන් අපි දමගද කළේ මනසාච්චයේ පසන්නේන කළ ප්‍රභවේ වඩාපු රාගය දේශය මෝහය ප්‍රභහවේ වෙන්ඩ දුන්නේ . අන්න එතනේලං අපි දහවිනි අකුසලේවත් පදදුට්ට මන සංකප්පයට බලගැන් වඩ දුන්නද. මෝහෙපුදඩ දුන්නේ නෑ? අටවිනි අකුසලේ හෙවත් අභිච්චා බලගැන් වඩ දුන්නද. එහමත් නැත්තං නමවෙනි අකුසලේ වෙන ව්‍යාපාදය බලගන් වඩ දුන්නද. හෙන සිතිං කරන අකුසල් තුනෙන් එකක්වත් සිද්ධවෙෙන්ඩ දුන්නේ තවත් විදිකට කිවුවොත් මනපදුට්ට පෙන්ඩ දුන්නෙත් නැහැ චිත්තය පදුට්ට වෙන්ඩ දුන්නේ අන්න එතන මනෝ සුචරිතේ අන්න මනෝකර්මයෙන් නිදහස්. සිතින් කරන්න පුළුවන්කමති පිච්චාකුසල් තුෙන් නිදහස්. මනසාච්චේ? සන්නේන කලා ති දැම් මගහනව මනසාචයේ පදු්ටේන වෙන්නඩයිගේ අන ැ මනසාචය පසන්නේන කළා දැම් වචනය අපිරිසිුදු වන්න පුළුවන්ද. අේ. අන්නේ නම් දැන් මිච්චාවාචා බලගැන්වෙන්න විදිහ එ මි්චාවාචා මනවාටට පත් වෙල තියෙන්නේ. සම්මාවාචාබාවට. එ මිචාවාචා සම්මාවාචාරන න සම්මාවා බලගෙන් වෙල නැද. නි අයටනෝද සම්මාසාතිී ඒක්‍රියාකාරක මටත් කවුද පෙරගමන්කරු සම්වාදිිට්ටි පුබ්බංගම අන අපේ නොතේරුණාට මිච්චාවාචා සම්මාවාචා කරනවා කිය නැතනත් සම්මාවායා බලගෙන්මෙනවා සම්මා සති බලගෙන්වෙනවා සම්මාදිිට්ටි පුබ්බංගම වශයෙන් බලගෙන්වා. අන්නේ එනන් දැන් අපි අර ඒ රජ දේ මෝ ඉුදුනනානන් විචනය කරන්න ඩකට තිබි චාක්ුල් තරක්තියන දංගේ හට මො මසාවාා පර්‍රවවාජ පිසනවාාජා සම්පලලාපාගෙල කරන්් පුළුවන්කම ඉඩකර තිබි ජක් සල් හරද මොද වෙ අන්නේ කරතම ඉදේශනා කරන්නේ මුසාවාදම්පහාය මසාවාද පට්ටි වීරත්ව හෝතිී. සුුණවාචම් පහය පිසුුණවාචා පටිවිරතෝ හති පරුෂවාචම්පහාය පරුෂවාචා පටිවිරතෝ හෝත සම්ප්පලා පම්පහාය සම්ප්පලාප පාටිවිරතෝ හෝති පටි ච් වෙලා ඒ අසය කනේ නාසේ දිවේකයි මනේ ආස්වාදයට හුවෙෙන්ඩයි ගිය ඇ හුනේ එකෙන් වෙන් වුණ පටි වීරතු පටිච්ච වෙන්ඩයි න දැන්ගේ නම් පටි පදා කළපාම පටි විරතෝ වුණ පටිවිිරුත්තුව වෙන්න නික. පටි පද කර න ර පර ද දේ ප්‍රති විරද මෛත්‍රයේ ඩන්න න මහේ ප්‍ර රුද්ධද අනි්ච දක්කා නත්තව ඩන්ගන අනෙ පටි පදා අන්න බැම්ම සකස්කර ගණ්ඩගිය බැම්ම ගැලෙව්වා. නනම් පටි විරතුූ වෙන. අනි ෙන මනසාච්‍යචයේ ප්‍රසන්නේන භහසති.ඒ රාජදවසේ මොහ ඉපදනා නම් අපි අර කයෙන් කරන ආකු ල්තුන කරන්න ඉඩකඩ තිබුණ හැබැයි දැ දසිද්දවෙන්න විදිහ අබේ. අනන මිච්චා කම්මත මනනා බරද පත් කලතින. සම්මාකම් අන්ත කරලා තුන් දොරම් කර්මය බිහිවීම නාමත්ත්‍ය රතවත්ර කම්මක්කයෝ කරලා. අන්න බදර විග්‍රහ කලා සංවෘත කම්මන්තන් කියලා. පංචසු සික්කා පදේසු සංවෘත කම්මන්තන්. අන එතනත් මි්චා කම්මාන්ත බිවෙන්න දෙන්නතුව සම්මාකම්මන්ත කරන්න අපි සම්මා වායාම දරලා සම්මා සතිදරලලා ඒකටත් පෙරගමන් කරු කවුද සම්මා දේට්ටියයි. ඒන දැ කයින් කර පුළුව ති ිච්ා කුසල් න ොද වෙලාදී. ග විගිටහා කරන්නේ පානාතිපාතම් පහාය පානතිපාතා පටිවිරතුූ හෝතී, අදිිනාආදානම් පහයි අධිනාදාන පටිවිරතුවූ හෝතයි, කාමේ සුමිච්චාචාරම්පහාය කාම සුමිච්චාචාරා පටිවිරතුූ හෝති. මේක නිජා අපි මුලකපපුවාම ගහේතතින් අවතුම් කොද වෙන්නේ. නිගම්ම බිම ගහම බිමනි. අන්නේේ වගේ වැඩක්. අනේ මනන් දැන් මනසාච්චේ පදුත්්ටේන වෙන්ඩයිගේ හැබැයිද මනසාචේ ප්‍රසන්නේන භහසතීවා ඒ උපදින්්ඩාපු රාගේ දවේසේ මෝහෙ මුල්කරගෙන දස අකුසලයෙන් එකක්වත් සිද්ධ වෙඩ දුන්නේ. අන්න දසආකුසලේම්ම නිදහස්. තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තීණ සුචරිතය පිහිටිය. ඒ රාගේ දේශේ මෝහ ඉපදුනා නම් අපි මේ දුක් පැවත්හෙවත් මිච්චා ආජීව වල ටහුුවෙනවද ැද. ඇැබයි දැ එම් මිච්චා ආජය මනපරත පත් කරලතින්න. සම්මා ජීව ජීවය අත්හැරලා. කාග ජීවේද කියන අත්තර ජීවය ජීවය අත්තරලු කාග ජීවේද කාග ජීවය අත්හර තින්නේ දැම කා ජීව ද අත්හරයේ මනසාචේය පස ැහස වවා කරෝතිවා කියලා. න්න රගයට උපදදිල්ල දුන්න දේශයට උපදල්ල දුන්න මෝහයට උපදින්න දුන්නේ. පැවැත්ම කියන්නේ කාගේ පැවැත්මද. රාගයේ පැවැත්මයි දේශයේ පැවැත්මයි මෝහේ අනේ නම් පවත්තිතං අපපතිවත්්‍යන් කරලා. අනන ිච්චාජයේ බලගැන්වට දුන්නේ මිච්චාජව සම්මාජයව කලා ඒකට සම්මා වායාම බලගැන් වෙලා සම්ම සති බල ගැන් වෙලා කවදය කරත් පරගමන් කරු සම්මාධදිිට්ට. පු්ග අනන පතිං පපතිවත්තියන්ක බදු එකකටත් දෙනා කරනවා මිච්චාජීවන් පහාය මි්චාජීවෝ පටිවරතු. අන්න අපි සතරකමටහන් වඩනවා කියන තැන මෙන්න මේ යාන්ත්‍රණය හමොකද වෙන්නේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ තුළ බුදුහාමුදුරුව පෙන්නලා දෙන පංචසීල ප්‍රතිපදාව දැනටම බලගැන් විලා මොකද බුදුහාරෝදය පෙන්නල දෙෙන පංසීල ප්‍රතිපද පහනන්සීලං පහතබංච පහීනං අපි කා සතරකටහන් වඩවා ගන්නේෙම උදදි න රාගිර්දේශන මොහට ප්‍රතිපරුද්ධව අර ක්‍රියාකාරකම් මාලාවක් බලගැන්නන ඉන්ඩ යන්නේ. ැගන නාසේ දිවකය මුණ ගෙන ඉස්පර්සා හිතන හය මුල් කරගෙන එකක් කහො මුල් කරගෙන ක්‍රියාකාරකම් මාලාවක් පංචස්කන්ද උපදානය ඇතිකරගන්නෙන ක්‍රියාකාරක මලාාවක් බලගන්නවඩයි යන්නේ. අපිඒට ප්‍රතිවිරුද්ධව තමයි සතරකමටන් වඩනවා කියන තැනම කායිකාය අනු පස්සීවිහර අන්න එකයි තේරුම් ගන්නන. අන්න එතකොට අර ක්‍රියාකාරකම් මාලාව බලගැන්වා නං. කායකාය බලගැවුව නම් අපි ආමිස වේදනාවට අහු වෙනවා. එද ආමිස වේදනාව දහ අන්න එතන හනම් වේරමීසිී රමණයනි දහසන ඇසකන නාසේ දවකයිීමන රමණයකිරීමණි දස් වෙනවා. අන්න එතනඒ ක්‍රියාකාරකම් මාලා බලගැන්නවුනා නම් කායකාය සිද්ධ වෙනවා නම් ආමිස වේදනාවක්ය තියෙනවා එතන චිත්තය පදුට්ට වෙනවා. ප්‍රාගයක්න සරග සතබ බට පත්වනවා අදේශයක් න සදෝස හිතත් බවට පත්ව මහයක්න්න? සමෝහොසි ත බවට හැබයිද සරාගසිත වීතරාගී වෙනවා. සදෝසසිත සදෝස වෙන්ඩ පුළුවන්කම තිබච්ච සිත වීතදෝසී වෙනවා සමෝහ වෙන්ඩ පුළුවන්කම තිච්ච සිතී අන්න එතන චිත්තේ චිත්තානු පස්සී විහිරති චේතනාසීලේ බලගැන් වෙනවා. අන්නේමං අන්න එතන දම්මේ සුද්දම්මානු පස්සී විීරති. අර මනසාච්්‍යයේ ප්‍රසන්න එන භහසතීවා කරෝතිවා කිය ලකිව්වත් එකයි. පංචස්කන්දු උපාදාානය මිදී නිදහස්වෙනවා. දම්මේසු දම්මානු පස්සෙේ විහිරති සිින්ත වෙනවා. සන් වාරණය කළ. අන්න සන්වරෝසීලං. තීන දුෂ්චරිතය මිදී නිදහස්වෙල තීන සුචරිතය ඇතිකර ගත්තා එක තේරුම් ගැණ්ඩුවන්. තුන් දොරින්ම කර්මය ිහිවෙන්ඩ දුන්නේ. රගේ දේශේ ොහේ වාරණය කළලා. අන්න සන්වරටටේන සීලන් බලගෙන්වුන. ඒ විත රක්න මේ දැන් පවත්තිතා අපපතිවත්ය මේතාක්කාලයක් එකම වීතියක ඒකාකාරීව ගමන් කලා වගේ. එකෙන් රාගේ පැද්දවා දේශේල් පැදවා මොහෙු පැද්ුවවා සංසාහර ගමනය කරලති එක එක වැඩේ හොච්චර. අන්න දැන්ගේ වීතිය ගොද කලේ. අන්න අවිත්තිකමූසීලම් පවත්තිතං අපපතිවත්්‍යයන් කලා. ඒක මතම අපි මි්චාජීව ගෙලත්කිවේ. අනේ ආරය අෂ්ටාංගික මාර්ගය අපි තම හතයි විග්‍රහ කළේ ඒ බලගැන් වෙනවා කියන තැනම පට්ටීවිරත්වෝ සීලය බලගැන් වෙනවා කියන තැනම බුදුමාරපෙන් ලතින පංචසීල ප්‍රතිපදාව බගන්. සංවරට්ටේන සීලාම් බලගෙන් විලා අවිතීක මට්ටේන සීලා බලගෙන් අන්න සීලේ කියන්නේ සංවර අර්ථයලු සීලය කියන්නේ පවත්තිතන් අපපතිවත්්‍යය කන අර්ථයලු අභිතීක මර්තයලු අන අපේ විග්‍රහයට අනුව සම්මාධිට්ටි සම්මා සංකප සම්මාවාජා සම්මාකම්මන්ද සම්මාජීව ඒ තුළ සම්මාවායාම සම්මා සති අංග කිය බලගෙන් විලද හතක් බලගෙන් වෙලා. අප සම්මාංගහතක් බලගැන්නුවනම් ඒ හත බලගන්නවන් අපි දැනටම චිත්තේ ඒකාග්‍රතාවයක් ඇතිකරගෙන අවසන්ද නැද්ද අවසා අේනම් සම්මාංගාට බලගැන්විලා අවසා ආර්්‍යෂ්ඨාගික මාර්ගය බලගැන්විලා අවසා. අනේ නම් පටි පදා කරලා පටි විරතුූ බවට පත් වනම් ඒ එක තේරුම් ගඩු. ඒක නිසා ආර යෂ්ටාගික මාර්ගය බලගැන් වෙන තැන බුදුාර පෙන්ල දෙෙනවා ඒ අට විතලක් නෙමේ බලගෙන්වෙන්නේ. සතිස් බෝධිපාක්ෂික ධර්මම බලගැ වන. අපි මේ අස්තුරු සනක් තරම් කාල පරාසයක් තුළ සමතවි පස්සනා වඩනවා කියන තැන. ආර් යෂ්ඨාගික මාර්ගය බලගන් වෙනවා ආර යෂ්ටාගික මාර්ගය බලගැන් වෙනවා කියන තැන සතිස් බෝධිපාක්ෂක ධර්ම බලගන්න. ක්‍රියාකාරකම කවදාවක්වත් කරඩ හම්බ වෙන්න හැ මෙන්න මේ කාරණාන ඇතුව. මොනාද සද්ධා ඉන්ද්‍රිය බලගැන්වීමට අවශ්‍ය කාරණාපූර්ණය වෙලා තියෙන් නොකොටම කලින් කල්්‍යයාන මිත්‍රයෙක් මුණ ගැහිලතිෙන් ෝඕ. කල අනුතය මුණ ගමට විතර කරියන්නේ. හ ගණ්ඩ න මෙන් හම සිේ රගය උපදදිවා දේසයපතිදිනවා මහ යපතිනවා පංචස්කන් උපාදානයක් ඇතියෙනවා එඒහි ප්‍රතිඵලේ වශෙන් අපි මේ දුක් පැත්මට හු එනම දු පැවත් මෙිදී නිදහසේ රාජයදසේ මහේ දරන්ඩෝන. මෙේ බුදුුවරගේ හේතු පල ධර්මය හල දැන ගන්්ඩෝන. අන්නේ මහල දැනගත්තාම තමඒ පුද්ගලයට ඇතිකර ගණ්ඩ පුළුවන් යෝනිසෝමාන සිකාරය මකද යෝනිස්ෝමාන සිකාරය කියන්නේ? ක ඇස්තෙන්ම කියනවනං කෙනෙක් උපදිින් දෙන රාගේයට දේසයටට මෝහට ප්‍රතිවිරුද්ධව සමතවි පස්සන වැඩුවදද ඔහු දෑනටමත් යෝනිසෝ මසිකාරය බලගන්නල අවසාටක කියගන්න බෑ. මොක දු මසිිකාරගර. එ වැඩුව නම් යෝන්ස මසිකාර බලගනිි ලවස යෝනස මල්ිකාර ැන යෝන ෝනිකයන් මනොද්වාරයට. දැම් මේ අසකනනාසේ දිවකාෑමනකැ ස්පර්සාර්තනාහයකට යම් රූපයක් ස්පර්සවීීම මුල් කොට ගැෙන. මෙන්න මේ මනෝද්වාරය නුපදින්ඩය නාරමුණ. බදුහාමමුදුරුවන්ගේ නයායට අනුව හේතු පළධර්මයට අනුව කුසලා දම්මා අභිවඩ්ඩන්ති, අකුසලාදම්මා පරිහායන්තිද ඒමත් නැත්තං අකුසලා දම්මා අභිවඩ්ඩන්ති, කුසලා දම්මා පරිහායන්තිද ගක ගෝචට වෙලා. එක තීරුම් ගන්න ඕන. එකයි යෝ නිසෝමානසිකාරය. එම ගෝචර වෙච්ච නිසයි ඕොනා කලේ. දම්ම අනු දම්ම පටිපදාව දම්ම උපදින්ඩ යි යන්න රාගේ හෝ දේශය හෝ මෝ යන්න දම්ම. ගොත කළේ අනු අලුතෙන් දම්ම අරමුණ උපද්ධවා ගත්තා අරවට ප්‍රතිපක්ෂේවා. රාගයට ප්‍රතිවිරුද්ධ වනං අස්සූභය දේශයට ප්‍රතිවිරුද්ධවනං මෛත්‍රය මහෙවත් නිි් සුකාත්ත භාාවට පතිවිරුද්ධවනං අන්න එහෙම නං දම්ම උපදිද දුන්නේ ම පද න මන කාර ඇතිවෙච්ච නිසා. දම්ම උපදන්න දෙන්න නතුව අනුදම්මයි පැදදු වන්න එහෙමනා දම්ම අනුදම් පට්ටි ආයක බලගන්නවන කතා මෙන්න මේ කියපු ජාන්තනය බලගවුනේ. ආ රෂ්නාකික මාර්ගය බලගන්නුනි. අන්න එකයි තේරුම් ගන්නවා. අනන සද්දාාහින්ද්‍රිය බලගෙන්වීමට අවශ්‍ය කාරණ හතර හුදන ොද කළ දන්නවාඕනේ පූරණය කරලා තිෙන අන දයම් බලගෙන්නවා ඒයවා. අන්නතැන අප නොතේරුනාට. ද්‍ර ලග වෙනවා. සතර සම්මප්පධාන සතර ඉර්ධිපාද සමග එකට බලගන්වනු. චන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉර්ධිපාද සතර සම්මප්පධන සමග එකට බලගන්වල අවසන්. හැබ එක කරන්න පුළුවන් අර කියපු කියපු තැන්වල පමණයි. තැනක්කිව්වනි. ර උපදීන්ඩ යන තැන දේශය උපදින්ඩ යන තැන මෝහය උපදිින්ඩ යන්න තැන අන්න එතන තම කරන්න පුළුවන්. රාගයක් දේශයක් මෝහයක් උපදිින්ඩ යන්නේ නැතිත කරඩ මොකද තතර සම්මප්පදාන කියන්නේ නූපන් අකුසල ධර්මය උපද්ධවන්ඩ දෙන්නේ නැතිව චන්ද විරිය චිත්ත විමංසා දරඩුව නද ප්‍රේරුණනා රාජයක් දසයක් මොයක් උපදන්ඩයි. යන්න එලක් ඒ උපදිින් කියයන බීජ තත්වය දයමකොත කරඩෝන. ප්‍රාහණය කරන්ඩ චන්දවිරියචිත්ත විමංසා දරණඩෝන. ඒ වැඩේ කරන්න බැනිිකාං, ඒවැඩේ කරන්නන ප්‍රතිපක්ෂ ඩත්තින කර්ඩඕන ඒ ප්‍රතිපක්ෂ වැඩේ කරනකොට ඒ වැඩේ වෙන්නේ. අන්න අක්ුසලධර්මයට ප්‍රතිවිරුද්ධම කොත කරණ්ඩෝන නූපාන් කුසලධර්මය, උපදවාගණඩ ඡන්ද විරියචිත්තවි මංසා දරණ්ඩ ඕන. රාගෙට ප්‍රතිවිරුද්ධ වනං නූපන් අසුභය උපදවාගණ්ඩ චන්ද විරිය චිත්තවි මංසා දර්ඩ ඕන. දේශයට ප්‍රතිවිරුද්ධව වන නූපන් මෛත්‍රිය උපදවාගණඩ චන්ද විරිය චිත්තවි මංසා දර්ඩ ඕන. ූහයට ප්‍රතිවිරුද්ධ වන නූපන් අනිච්ච දුකානත්ත උපදවාගණ්ඩ චන්ද විරිය චිත්තව මංසා දර්ඩ. ගමද උපදගත් කුළ ධර්මය මොදගණන් ෝන ආරරාගයෙන් ද්වේසය මෝහේ මිදී නිදහස් වෙනකම් භාවිතා කරන්ඩෝන. අශරු සයනක වලක්ම කියන්න. අන සතර සමපධන සතර ෘධප පාද සමග බලටක් අපි එකට බලගන් වල අලුත් බල හතරක් හදලාතින. අනකතමා විරිය ඉද්‍රිය බලගැන්වීමට බලගැන්විය යුතු බල අහතර. ඉස්සා මේක අර බුදුහාමුදුරුව පෙන්නලදි ආකාරයට එත් තැන්න එත්තැන කරඩ ඕන අත්ත නි්බිින්දතිකවවික තැනක් තියනවා. රාගයක් දේශයක් මෝහයක් උපදින්ඩ යන යන තැනයි මනසාච්චේ පදුට්ටේන වඩ යන තැනයි මනසාච්චේ පසන්නේන කරන්ඩ පුළුවන්. එතකොටයි න්න මේ කියන ආන පාන සිද්ධ වෙන්නේ උපදින්්ඩාපු වකුසල ධර්මය පාන වෙනවා නූපන්කුසල ධර්මයක් උපදවාගත් අන්න කාන වන ආන පාන එක වර වඩෝන එක තේරුම් ගැණ්ඩුව. අන්න තකොට දමා සබ් පාප පස් වෙනවා කූසාල අදක එක වරවෙඩුව එතැන හන අපි සතීන්ද්‍රිය බලගන්න ලාවසං. අර කායේ කාය කියන ක්‍රියාකාරකම්මාලාවක් සිද්ධවෙෙන්ඩ අයිගේ. අපි සමතව පසනාවටල් ලබදක ලෙකායේ කාය අනු පස්සේ වි ර දු න නිරාමිස වේදනාවක් කල ේදනස ේදෙනනු පස රති කක ිත්තේ පදදුට්ට ෙන්ඩ දුන්න න චිතේ චිත්තන පස රති රණන ල නන්න සමුදේ නිරෝධ කලා ධම්මේසු දම්මානු පස්සී. ී ති පචස්කන්ඳුපදාානයන්නේ දහස අපට නොතේරුනාාට අන්නේ අශු සනක්තරම් කාලපරාසයක් තුළ අපි සමත්‍ර පස්සන වඩිපුවා කියෙන කාලපලාසය තුළ අපි දන්නම නැතුව අර සම්මා සමාධි චිත ඒකාග්‍රතාවයක් ඇතිකර ගත්තනේ අන්නන්නේ චිත්ත ඒකාග්‍රතාවේ ඇතිකර ගත්වා කියන්න අපි දන්නම නැතුව අරියදියාන හතර හරහා මොනා කරලද ගමන් කරලා අවසා. අන්න ගැ තේරුන් අරි දදියන අහතර බලගන්න ලවසා. අසුරු සැක එම් මෙන්න මේ බලදාසේ බලගෙන්වීම මතයි මොකක් වුණේද. සමුදය නිරෝධ ව අන්න ගැත ේරුන්ගන්න අන්න න නම් සමුදය නිරෝධ වෙන බව දකිනවා. අන්නමනං ෂ්ාගේ මාර්ග තමතුලක ෙේ බලගැ න කියලා අන න දක්ක රද මි පි පද දක්. ර ්‍රත් ක් නවා සමුද ිහිවන්ඩ යාව මද ි දන්නේ නැ බැඩිවෙලාවත් වෙනද වගේම තමුදේ බිහිවුණන එහි පලේමොකද දු හැබැ දැන්දුකින් ආයනගුව චතුවාරි සචත්දක ලවසා න ග ගන්න පක් ධර්ම බලගන්න. ඉන්ද්‍ර ලගන්නු පච බලගන්නුවා සත්ත්‍ය බෝජ්ජග බලගෙන්වුා සරතතිි පටන බලගෙන්ුන සතර සම්පධයන සතරහිදිි පද ලගැෙනුන සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගෙන් අ උපදන්දදා රාගේ දවේ මහ මුල් කරග දසාකුසල එකක් පසිද්ද වෙන් දන්නේ. අනතරතමයි කුස්ස ලස්ස උප සම්පදා කු ාගණ්ඩයිගේ කුණු අල් ගණඩයිගේ. හැබයිදැ කුුණු සලා හැරිය එක තති රුගන්න. එස දසසාකුසලයෙන්ම නිදහස් විපස්සනාව වැඩීම හරහා එක්කො සමත විපස්සන වැඩීම හරහා සිද්ධ වෙන්ඩගගේ දසකුසලයෙන්ම නිද එකේ රුම් ගැන්ඩුව අපි තම ආර්ශෂ්නගේ මාර්ග විග්‍රහ රත්ව විග්‍රහ කළේ අන්න ම දසකුසලයෙන් එකක් සිද්ධ වෙඩ දුන්නේ. අන්නතන පිරිසිු තත්වයන් දහයක් බල ගැන්වලා අන්නේ පිරිසිදු තත්ත්වයන් දහයහවත් අන්නේ කියන සික්ෂාපද දහය තමයි බුදුහාමිදුරු ශික්ෂාපද පහක් විදිහට සංශිප්ත කරන්නේ. සපි කතා කලා ඉස්සල්ල කොතැනද ටි ද ව පි පි පිර ව කිය ම ද පා ම හද පටිරත වන්න කියලන රාගගේ විතරාග ව දේ විචත දය ොහ වි මො හසතීවා කරු. අන්නේ සිික්ෂපද දාහයවත් පිරිසු තත්වයන් දහයතන දහරුව ක්ෂාපද පහ විද ංසිිප් කරන්. කායි සුචරිතයට රදාල සිල්පත තුනම ගන්නවා. පානතිපාත පටිවිරො හෝති අදින්න අදාන පටිවිරතතු හතති කාමුචා පට්ටීීරතු හෝ. වචී සුචරිතය රදාල හතරෙන් එකයි ගන්නේ. මුසාවාද පාට්ටිවිරතු හෝ. නමුත් මුසාවාද පටිවිරතෝ ගිනට ඇත්තම ඉතිරතුුණත් අයිති එක තේරුම් ගැන්ට. ැතුමරු පස වන ල්පද වසය විග්‍රහකර නොකක්ද. සුරාමේරයේ මජ්‍යපමාදට්ටාන පට්ටිවීරතු හෝති. එක තේරුම තමාහනම් මනසා්චේ පසන්නේන කියන. මේ අසේකණේ නාසේ දිවේක මන ආස්වාදේ හ ැනතු මහ නට උදුරන් ුව. රගේ දේ මහ මත්වෙනව මත්තුව මදිී නිදහස්වෙන් වවන තත්විදිකට කිවොත් එක තමයි අපි විග්‍රහ කළේ දැන් මජ්ජි මා පටි පදා කිය. එස පස්වනි සිල්පදයේ තේරුම අන්න එකයි සුරාමේරයේ මජ්‍ය පමා දට්ටාන පට්ටිී රාත්තුහූ කිව්වත් එකයි මජ්ජිමා පටිපදා කිව්වත් එකයි. අන අප තේරුම් ගඩුවන. කොහොමද බුදුහාමුදුරුවමි පංච සිික්ෂාපද නිර්මාණය කරලා විග්‍රහ කරන්නේ කියලා. අනේ ම නං දස අකුසලයම් මිදී නිදහස්සුනා කියලා කිව්වත් හරි සතරකමට හමටනකොට පන්සල් පද පහ ආරක්ෂා කලා කියලා කිව්වත් හරි මොකද දස අකුසලේ මිදී නිදහස් වෙන තැන මෙන්න මේ කියන තිික්ෂාපද පහ බලගන්වලා අවසා. එක තේරුම් ගන්නනේ. එසා බුදුහාමුදුරුව පෙන්න ලදන පන්සිිල් රකින්ට බැහැ විපස්සනාව නැතුව ආර්ය අෂ්ඨාංක මාර්ගය නැතුව පංචසීල ප්‍රතිපදාව නැතුව ඒ ඔක්කෝ ම හරහායිය තැන්ට එන්ඩ පුළුවන්. එක තේරුම් ගන්නවා. එකස අපි ඔ කියන පන්සිිල් පදද පහ එකන බුදුහාරු දෙසනා කරන පන්සිල් පද පහත් එකයි දැස අකුසලයෙන් මිදී දහස් වීමත් යි දෙකම එකයි මනසා්චේ ප්‍රසන්නේන භහසතිවාකරු. අන්න නබුදරු විග්‍රහ කරලා පෙන්න්නල දෙනවා අපිට. මොනාද මේ පන්සිල්පද පහ කියලා. තුන් දොරිම්ම කර්මය බිහිවීම නවත්වඩ පුළුවන් ශික්ෂාපද පහමු කල්ද කියලා. අන්න එතන පුුදුරය පෙන්ල දෙවා අපිට පෙන්ල දුන්නනේ මේ ජතුන්නං අභිචේතසිකාන සිතේ ගැම්බූරන් පිරිසිදු තත්ත්වයන් හතරක් ඇති වෙනවා කියලා. බලබනදේ සිද්ධ වෙන්න කිය එමනන් අපි භාවිතා කරන්නේ ඇත්තෙෙන්ම සතරගමටන අනුස්සති හතරක් මෙත්තානුස්සති අසුභානුස්සති සමතය වශයෙන්. මරනානුස්සති විපස්සනාව වශයෙන්. එම ක්‍රියාකාරකම නිවැරදිව කලානං උපදිිඩාපපු රාගීජයේ දේශභීජය මෝහබීජය ඉදිරෙන්ඩෝන බුද්ධානුස්සති පූරණය, ති න පංචස්කඳු පාදාානය මිදී නිදහස් වෙලා තියෙන්ඩෝන එතදා බුද්ධා අනුස්සති නමුත් බුදුහාරු පෙන්නල දෙනවා සත්තරගමටහන් වඩ නැතැන තවත් අනුස්සති හයක් පූරණය වෙනවා පලමුණධකය සංගහනුස්සති පූරණය වෙනවා දැම් මංගහනවා ඒ රාග දේශයේ මොහය උපදදින්න දුන්නා නම් අපිඒ රාගදේශ මහෝ සම්බන්ධය ඇතිවෙන්ඩ ඉඩ දුන්නා වෙනවා සම්බන්ධය ඇති වැඩ ට දුන්නක්ක ාග සම්බන්ධයයක් එක්ක දේශ සම්බන්ධයක් එක්ක මොහ සම්බන්ධයක් සම්බන්ධය ඇතිවඩ ඉඩ අපි දැ ඉට දුන්නද අපි සම්බන්ධය කොත කලතින් අපි හෙනම් සම්බන්ධය කැඩුවා අන්නේ නම් මේ සංසාර ගමනය ප්‍රථම වතාවට සම්බන්ධයක් කැඩවා සංගන් කළ එක ක්‍රියාකාරකමක්. ඉති මංහනවා සංගන් කොළ සම්බන්ධය කැඩුව නත්තම් සම්බන්ධය ඇති වන්න දුන මකොද වෙන්නේ. චර වෙනවා. කාමාව්චර රූපාවච්චාර වෙන දවගේම චරවෙන්ඩ දුනු. එ දැ සංගන් කරපු නිසා චර. නන් වුණා සංගංකරපු තැන චරවෙන්ඩ දුන්නන්නේ චරණන් කළ. ද මගහනවා වෙනදගේ සම්දධය ඇති වෙන්න නුතුතිේ සම්න්ධය කටිල ි බල චරභාවය නැතිකළේ ඇයි. මොනාටද. සංගන් කරලා චරනං කලේ ඇයි. චරවෙන්ඩ දෙන්න ති බුණනේ. ඇ? ඒයි සංහගල චරණන් කළේ ඇයිමනා අට නික ඉඳ ඇයි වැඩි කළේ දුකන්නේ දහස්වය නොදන්නා දුකකින් කෙසේ නම් නිදහස් වෙන්ටද. නේද. දුකෙන්මිදී නිදහස් වියෙනට. අනේන ගච්ඡාමි අනුගමනය කරලා. මොකදද. දුක්හ නිරෝධගාමී පටිපදාව අනුගමනය කරලා. අන්්‍යන තේරුම් ගණ්ඩුවන. ප්‍රාගදේශමෝහ සංසාර සම්බන්ධය ගසාබිඳ දමමින්, කාමාවචර, රූපාවචර, අරූපාවචර, චරභව නැති කරමින් දුක්ඛනිරෝධගාමී පටිපදාවේ ගමන් කරමින්. සිද්ධ වෙලා. සංගන්සරණං ගච්ඡාමීහෙවත් සංගහනුස්සති පූරණය අන්න එතන සංඝගහුණ දැනටමත් බලගෙන් තමා තුළ. ඒමංහන සබන්ධය කටන්න මොනද භාවිතතා කළ ඒ ඇතිවෙන්නගේ සම්බන්ධය කඩේ කැඩුවියේ මොනා භාවිතා කරලද. බුදුවාමදුරුවන්ගේ හේතු පල ධර්මය. අන්නේ න්‍යයාය භාවිත කල අන්න සිද්ධාන්තයේ භාවිතා කරලා. අන්න නම් හේතු පල ධර්මයට ාගලපා බලමින් නයවිනයට සසුඳා බලමින් දම්මන්. කාමාවච රාාව රූපාවචට චරබව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කර ගමන් කරලා. දම්මාන් චරණන් ගච්චාම අන්න තැන දම්මාන් සුති පූර්ණය වෙලා අවසා. ඉති මංහන අහෙමනං මේ හේතු පළ ධර්මයට බාහ කලපාබලමින් නයවිනයටට සසඳාබලමින්. සම්බන්ධය කෙඩුවෙයි. ආමේ උපදදින්ඩාපු රාගභව එක්ක දේශභව එක්කු මොහව උදුරාදමන්යි. අන්න නම් උපදිින්ඩාපු රාගභව දේශභව මෝහභව උදුරාදමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චරබව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කර. බුද්ධානස්්‍රති පූර්ණය වෙලාවස. අ්‍යේමනං සංගන්සරණං ගච්චාමී ධම්මන් සරණං, ගච්චාමී බුද්ධන් සරණං අ්‍යනං ඒ අවස්ථාවේ තමා තුළ සඟගුණ බලගැන්වෙලා දම්ගුණ බලගැන්විලා බුදුගුණ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පෙද ද ව ස් මන වදකිින්. අන්න එතන හනම් මනසාච්චයේ එපසන්නේන භහසතීවා කරෝතිවා තුන් දොරින්ම කර්මය බිහිවෙන්ඩ දුන්නේ සන්නුතකම්මන්තන් අන්න එතන අරියකාන්ත සීලය දැනටම හෙමනම් බලගැන් අන්නනම් සීලානුස්සති පූරණය වෙලා අන්නේ නංගතන බුද්ධේ අවෙච්චපපසාදයන සමන්නනාාගතෝ ධම්ම අවෙච්චපපසාදේන සමන්නාගතෝ, සංගේ අවච්චප්පසාදයන සමන්නනාාගත, අර්ියකාන්ත සීලේ අන්න බුදු හාම්දුරුව පෙන්න ල දෙන්නා ගැඹූරයෙන් සිත්තේ සිද්ධ වෙන පිරිසිදුූ ක්‍රියාකාරකම් හතරක් සිද්ධ වෙනවා කියල. බුද්ධේ අවෙච්චපසාදයන සමන්නාගතතු, ධහම් මේ අවෙච්චපසාදන සමන්නනාාගතු, සංගේ අවෙච්චප්පසාදන සමන්නාාගතු, අරියකාන්ත සීලේ සාගතු. පැත් ම පවයක්ත්ම කර නදන් දෙ පැත් ගෝ ාවයක් ගෝ. දුවතාානුසතිය පූරණය වෙලා. අනත ාග පිනි ග මු ති ල උද ද ාපු රාගේ දේ මොයි සම්ූර්ණනයක් තර පන්ක ායක් තෙර. ජාගානුසති පූර්ණය වෙලා අවසං. අන්න එහෙමනං සමතවි පස්සන වැඩීම හරහා ආනපාන සතති සමාධී පූරණය වෙලා අනේ අනුස්සති දහයක් පූර්ණය වෙලා ආවසා. අනං ගතන තමයි පසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංගංච සරණං ගච්චය ගලකිව්වත්හරි. අනක සයි සුතවත් රිය සාවකය ඒ සමත විපස්සන වඩපුතැන සමාගේ අධ්‍යාත්නයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය දකිනෝ. දුක්ක නිරෝධගාමී පටිපදාව දකිනවා. ඒ දැකීම මුල්කොටගෙන අන්න සමුදය බිහිවැඩයියාව හැ සද බිහිවඩ දුන්නන්නේ සමුදේ නිරෝධගලා කියල දකිනවා. අන්නේ මනම් ප්‍රියාප්‍රිය භාාවයක් ඇතිවැඩයිගේ හැබැ එක සිින්ද කියෙ කිනවා දුකෙන් දහස් කළල කිනවා. අන නහු චතුවාරී සච්ච දැකලා අවසා. ඒත ඒ රාගේ දේසේ මොහයි උපදන්න දුන්නා නම්. අපි වෙනද වගේම පංචස්කන්ධයක් උපාදාානය කරගැනීම සාරයකින දිට්ටියට අහුුවෙනවද නැද්ද. රාජගේ දේ මොහේ වෙනදවගේ උපදිින්න දුන්න නම් ඒ පංචස්කන්ධයක් උපධානය කරගැනීම සාරයකන දිට්ටි හුවෙන ද නැද්ද. හැබයි ද අහුවෙලා නෑ එනම් සක්කායෝගැන්නේ පංචස්කන්ද උපදාානයයි. පංචස්කන්දයක් උපාධානය කර ගැනීම සාරයකෙන දිට්ටිය දැ හුලාද. නෑ ඒ සාරයි කියලා ක්‍රියාත්මක කරලා. එ සක්කායි දිට්ටියට ප්‍රතිවිරුද්ධව ක්‍රිය කළන් එහම සක්කාය දිට්ටිය කැඩිලා අවසා. පංචස්කන්දය උපදාන කරගත්තේ නැහෙන. අනන සක් දිටිය කෙලි අවසා. රාගේ හෝ දේ ොහයි උපදන්න දුන්නානම්. අර පටිච්ච වෙන තැන විඤ්ඥාන චිත්තේ කිලිටියූ කැමැත්තට අපි ඉඩ දුන්න වෙනවා. අපැ අප ඉඩදීලද අප විඤ්ඥාන චිත්තේ ිලිටියූ කමැත්තට ඉඩදීලා එ විච්චිකිච්චිතාවට ඉඩදීලා එන විචිකිිචතාව කැරීලා. අන සක්කයි කල අවසන් විචිතාව කරල කටි වස. එරගේ දේශේ මහ ප ඉන්න දන්නා. එක්කට මනත් ප්‍රතිකරමයයක් අපිමුණ හරි කලාන. සි සමදම වීහිට යන භාවනාකර හිටියයන්න. අන්නේ නම් සිල්වත පරමාහාරය කර ගැනීමේ දිට්ටියට හුවෙනවා. හැබයි දේ සීලබබත පරාමාස කියන දිට්ටි සංයෝජනය කැඩිලා අව සමකද අරිය කාන්ත සීලය දෙක්ක මනසාචයේ ප්‍රසන්නන භාසතිවා. සීලාන්සි පූර්ණය වුන් අන සී බද පරාමසක ලවසා අනේ නසුතවත් අරියසාාවකයා සමුදය නිරෝධ කරන තැන එමත් න සතරකමට හන් වඩන තැන සමුදේ නිරෝධ වෙනකොට චතුවාරී සච්චද කිනවා අන්න දැනටමත් සක්කා දිට්ටි විච්ච කිච්චිතා සීලබ්බද පරාමාසකන දිට්ටි සංයෝජනතුන්න කැටිලා අවසා එකයි තේරුම් ගන්න හෙටිලා අවසා නඟ චතුවාරය සච්ච දක් සමුදේ බිහිවෙන්ඩයාවේ ඇ බිවෙන්ඩ දුන්නේ නෑ සමුදේ බිහිම වනා දුකව දානහැ දදු කින් දහ. සමුදේ බිහිවඩ හොකද කළේ සතරකමටහන් කුස මූල පටි සමපා ධර්මය බලගෙන්වා. රාගේ උපතින් ලෑන දෙන්නතුව මකද පැද්වී ආසුබයි පැදදවා දේ උපතින දෙන්නතුව. ෛත්‍රයේ පැදුව මහ ොතින දෙ නතුව අනික්චදදුකකාානතේ පැද්දුවේ ප්‍රතම ගැන අරාගාදෝ සම ොහෙමත්ත ලොබද මහො අන ඔපදින්දා රාගේ දේ මහෙවත් ලෝබද සමහෝපති ලබ ද එක තේරුම් ගන්න අනෙ නඟ හි ප්‍රතිඵලයක් වසේෙන් බිවඩාපු සමුදය නිරෝධවා අන්න තන රාගක්කය වුණා දේශක්කය වුුණා මෝහක් අන්න හනන්ද ඇගහි ප්‍රතිඵලයක් වසයෙන් සෝක පරිදේවානම් සමත ඉක්ක මාය දුක්ක දුවමනස්සා නම් අත්ත අංග මා ඥායස්ස අන්නද අමඟපල ලබ ලාවස නිබ්බානස්ස අන්න රාග බැමෙන් දේස බැම්මෙන් මහ ැම්මෙන් නිදහස්. එ චතුවාරී සච්ච දක්කවත් එකයි පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටේ දැක්ක ගෙලකව්වත් එක්කයි. එකයි තේරුම්ගන්න. අන්න එන රාග්‍ය දේශේමෝයි උපදින්්ඩයාවේ එකන සමුදී බිහිවෙන්ඩයියාව බිහිවෙන්ඩ දුන්නේ අන්න අනිි්ච දුකාානත්තේ බත් අතර කමටහන් වඩලා. පතිද රාගය අත්තරයා දේශය අතරිය මහය අත්තරයා පටිපදා කළා පටිච්ච වෙන්න දුන්න පටිපදා කළා. අන්්‍යනගතන ප්‍රතිඵලය වසයෙන් රාගක්කය දෝසකය මෝහක් පට්ටි විරත් වූ වුණා පටිච්ච වඋනානගේ ප්‍රතිඵලය ක අේ දුක්ක සත්වය සමුදේශත්වය නිරෝධගාමී පටිපදා සරය සත්වය ඒ සියල්ලට සමගාමීව පටිච්ච වනානම් අපි හවු අමන සුකේටද. ආමිස සුකේට. ආමිස සුකයම තාමයි මොකක් කියන්නෙද දුක බවට පත්වේ. අන අපි පටි පදා කරන තැන සතරගමට හන් වඩන දැනත් යම් සුවයක් විඳි නවා. වේදනාසු වේදනු පස්ස විරති ආමිස ේදනනා මක බවට පත්තිෙන්නේ. නිරාමිස විදනාාවට තවත් විදිකට කිවොත් එතන දිහානහතර බලගෙන් වෙනවා. අන්න එතන විවේක ජම් පීති සුකන්. එහෙමත් නැත්ත සමාධ ජම් පීටි සුකම් හැම සුගෙන තිබණනි දහස් වෙනවා. නිරාමිස සුකයක් විදිනවා. අහෙම එතනඒ ප්‍රතිඵය වසයෙන් ප්‍රතිපදාව නු ගමනය කිරීමේ ප්‍රතිඵයයක් වසෙන් අප රා බැම්මෙන් දේස ැම මහෝබෙම නිදහස් අන්න්‍යතනී. නිබ්බාන සුක නිබ්බානම් පරම සුක. අපි තේරුම් ගණ්ඩුවන මේ මිනිස්සු බයයි මේ ධර්මයටයිම සුහොම හිටියට ධර්මයට බයයි. ඇයි බැරි වෙලාවත් ඕක තේරු නොත්තයම. එන ටනේ මගේ ම හට සවා ගුසටයට බිරිිඳර දරු ටඩාය අට තර නොත්තයෙ ර වැඩේ නෙවෙන්නේ ඒ අප දාලා එක මටකගොත ේරුණුත් මට ඇන්ේ නො කටිය දාලා. එ කට්ටිය බයයි. එකන තමාගේ ආමිස සුකය නැතිවෙයි කියලා එ ඔහු කැමති ඔහුගේ ආමිස සුකේටයි ආමිස සුකයම තමයි ඔහුට හැයි එ දේරුම් ගණ්ඩුවන සිදු එච්චන මෝඩයෙක් නෙමි අර රජ සැප අතහැරලා නිකංඉඩ තරම් හෙවවේ ඊට වඩා වැඩි සුකයා ඊට වඩා වැඩි සුකයා අනන සිදුහත් තමාගේ සුකය දෙගුණ කරගත්තා මේ සුකයාත්තැරයා සක තු කල දෙනඇැැ අත්තයට නිකාං හිටයන තමාගේ ස දෙගුණයක් කරගත්තා නිරාමස සුකයක් විඳනවා නිබ්බාන සුකයක් විඳිනවා එනන් එතන සුකේ වැඩි ගිෙන දීරුන් සුකේ දෙගුණයයි මොකද ඔහුත් ඔහුගේ ඇසකනනාසේ දිවකකායමනට යමක් ස්පර්සබීම හරහා ස්භාවවධර්මය සිද්ධ වෙන විඳීමක් විදිනවා එක නොවත්තන්ඩ බෑ කාටවක්කෝ. එක මත්තුනොත් තම දුක ඒවගේ නොබැඳීමේ නොබැඳීමේ සුකය යථාර්ථය පසක්කොට අධදක ගැනීමේ සුකය චතු වාරි සච පසක්කොට අධදක ගැනීමේ සුුවය සුවචිත්තය පරිපූර්ණව වසෙන් දමනය කර ගැනීමේ සුකය අන්න වූ අනවජ්‍ය සුකය නිබ්බාන සුකේ විදිනවා. ඔහුදුකෙන් නිදහස්. අක තේරුම්ගඩ යන්න එහෙමන සන් අසන් සංකය චතුවරි සච්ච කිවත් එකයි පටිච්ච සමුපාධර්මය තිරිවට්ටේ කෙලා කිව්වත් එකයි කෝකින් විග්‍රහ න්නත් එකම දෙයයි. අනම් ආංනර කියාප සුතවත්තා අරිය සාවකයා ගිහි. සුදුරදී ඇඳගත්තු ගිහි සුතවත් අරිය සාවකයා ඔහු ගැෙනයි මේ කතා කළේ ඔහු අනු ගමනය කරන ප්‍රතිපදාව ගෙනයි මේ කතා කළේ. අන්න තරුග අ හොම මෙම මේ ප්‍රතිපාව අනු ගමනය කලාන්න මෙන්න මේ කියාපුසිල් ලහ සසක්කොට අදග ගත්තා. අන්නේේ මන මෙ මේ පංචතු සික්්කාාපදේසු සංගත කම්මන්තන්. අනතන බුද්ධ අිච්චාපසසාදය සමමාාගත දම් මේ අච්ාපසාද සමන්නාගත සංගේ අචාපහ සමග ලා ගත රිය කාත සීලය සමන්නනාාගතු. ඒරක් අන්න හම දිට් දම සුක විහාරාණන් ආයතම අපි කතා කල්ලි නිකාමලාබීෙන් අකිච්චලාබින් අක්කසිරලාබී. ඒ විතරක්න මේ ඔහු මෙන්න මේ චතුවාරී සච්ච පසක්කොට අදක ගැනීම හර. තමා තුල ආසව කහබෙන බව පසක්කොට අදක ගැනීම හර මෙන්නම රග බැමෙන් දේ බැම්මෙන් හ ැම්ම මදී දහස්සන බව නිර්්බාන සුකය පසක්කොට අදක ගැනීම හර අන්න දැන් ඔහුටම පසක්කොට ප්‍රකාශ කරන්න පුළුවන්. තමාම තමා සෝතාපන්න පලයට පත්තු බවත් සතරපායෙන් නිදහස් ගිහිගෙදර ඉන්න කොට. එක තේරුම් ගන්න. ෙබම පැල්ලෝ දේශනා කරාම ඉන්න මේ සොබෙන්දි සූත්‍රයේදී බික්ත් බික්කුණීනත් උපාසක වනත් උපාසිකා වනත්. කොට්ටාස හතරටම පුළුවන් මෙන්න මේ ශාසනයට ඇතුල්වෙන්ට. ශාසනය කියැන අපි මේ අද කියන ශසන කතාවක් නෙමේ. බුදුහාමුදුරුවන්ගේ භවවුදුරාධමන ශාසනයට තුල්වෙෙන්ට පුළුවන්. කොට්ටාස හතරටම අපි විග්‍රහ කළේ පටිපදාව තුළ උපප සම්පදා වෙන ආකාරයයි. ඇප කැපවී සමාගසිතේ උපදදින රාග්‍ය දේශේ මෝහය. ප්‍රහණය කරන ආකාරයය න භික්ක වුවනත් බික්කුණී වුණත් උපසක වනත් උපාසික වනත් අන්නේ ප්‍රතිපද අනුගමනය කරනතන බදුදරමට පැල්ල ග්‍රහරන්නේ ශික්ෂාපද පහ. අන්න පහා අනුගමනය කරන තැන බලගන්වන්න තැන. අන්න බුදුරා විග්‍රහ කරනවා. ඉදමික්කවේ වියත්වෝ විනිීතෝ විසාරදෝ බෞස්සතුතෝ දධම්මදරෝ දම්මානු දම්ම පටිපන්න්න ව සංගන්ස්ෝ ෙහිති. ික්ුණේ ික්කවේ වියත්තා විනීතා විසාරදදා බහුස්ත, ධම්මදරා දම්මානදම පටිපන්න සංගංස් බේති. උපාසක බික්කවේ ්‍යත්ව විනීතෝ විාරද බහස්තු ධම්මදරෝ ධම්මානදම පටින්න සංගංස් බේති. උපාසික භික්කවේ විියත්තා විනීතා විසාරදදා බහුස්තුත, ධම්මදර දමාන දම පටිපන්නා සංගා අන ික්න ික් වුණන තුපසකන උපසක වනත්. බුදුර බදුහර පෙන්ලා දෙෙන සමානාත්මතාව ය තියෙනවා සෝතා පන්නයා සෝතා පන්නයාට සමානයි. සකදාාම සකදාගාමියයට සමානයි, යනාගාමිය අනාගාමියයට සමානයි අරහතන් වහන්සේ අරහතන් වවාසල එක තම සමානාත්මතාවය. අන්නේේ මන වියත්තු මෙන්න මේ චත්තුවාරිය සච්ච පසක්කොට අධ්‍යක ගත්තු තැන අන්න හෝ වියතෙක්. ජානතෝ පස්සතු පස්සතුව වෙච්චතනයි ව්‍යත්තුූයි අන්නත නොහ විනීතෝ නයගනුදෙනුවෙන් වෙන්ඩ ක්‍රියා කළා යෝ විනයෝ අන්නත නොහු වසාරදෝ විසාරදෝ වෙන්ඩනං උප සංකමතිව න සංකමති කළලා උපසම්පජ්ජව හිරති කළලා. අනතන මෙන්න මේ තමාගේ සිතතේ උපදින සාරදේ මොකද්ද අසාරදේ මොකද්ද පසක්කොට අදදක ගත්තා හේතුඵල ධර්මයට අනුව. මොනාද සාර මොනාද අසාර කියලා සාරංච සාරතෝ ඥත්වා අසාරංචා සාරතු. අන්‍යය මනන් තේසාරං අධිගච්චන්තයේ සම්මාසංකප්ප කෝචල. අන නොහු දැන්දන්නවා මොනාද අසාරදහු සාරසාරවෙන් කරලා බලගන් වල භාවිතා කරලා. අසාරවද්දේ පාන කරලා සාරවද්දේ න අනහර දැංහු විසාරද. අන්නද නොහු බෞස්සුතු. සුතන් ඇැ්වා සුස්සුතන් කල්්‍ය යානමිත්‍රයාගෙන් පිරිසඳදු කරගන්න ක්‍රම වේ ද හැව සුස්සුතන් අන්න දැන්ගේ ධර්මය භාවිතා කරලා බෞස්ුතම් බවට පත් වුණ සුත දහර වුණා. අන දැඟහූ බෞස්සුතයි. චත්තුවාරී සච්ච දැකපු තැන. අන දැන් දහම්බ දරු අ පිින්වනිස්සල බතුුවර විග්‍රාරනවන. සඟ ගුණ තමා තුළ බලගැන් වෙනවා දම්ගුණ තමා තුළ බලගැන් වෙනවා බුදුගුණ තමා තුළ බලගැ අන දැු ධර්මය බලගන්න වනවා ධම්ම දරෝ ඒ වගේ ම අුත කියන්න දෙ හු දැනටමත් දම්මානු දම්ම ප පස්සතෝ චතුවාරය සච්ච පසක්කොට අත්දැක්ක එක තේරුම් ගැන්නු. නත පසත ව න පස ව න චතන වියත්තු. උපාද අත්තිබිලට වියත්තෙක් වෙන්න. මේ විග්‍රහ කල මෙච්ර කළ වියත් මග. වියත් මග වියතෙක්වෙන මාර්ග තම විද්්‍රහ කලි වියතෙක්වෙන බුදුහාරුවන්ගේ මාර්ගයේ බුදුහාරු කෙන වියතෙක් වෙන මාර්ගි. ස උපාදත්ති වලට මහාචාර කෙනෙකුුණට වියතෙක් වවෙන්නේ මහනු නඩ විතෙක් වවෙන්න. දක ළුව ික්ු ික් ීද පසකු පසක දාලත්වයක් නෑ සමුදේ නිරෝධ කරපු තන චතුවාරය සච්ච පස කො දෙදක් පු යන අනද එතන හෝ වියත්වෝ විනීතෝ විසාරදු හසතු දම් දරු ම්මාන දම්ම පටි පන්දු අනහු සාසනයට ඇතුල්ලුණ සංගහන් සොබෙන්ද අන්න එක තේරුම් ගන්න. එක නිසා ර බදදුහර අපට පෙන්ල දෙෙනවා. එ ආර්ය ෂ්ඨාංගික මාර්ගී තිපරිවට්ටයක් තියෙනවා. අබුද්ධෝත් පාද කාලයකත් මනුස්සයයක්ට. සුගති ගාමී මාර්ගික මන් කරන්ඩත් පුළුවන් ලෞකිකාර්ය අශාංික මාර්ගයක් තියෙනවා දුගතිගාමී මාර්ගයක මංන් කරඩට පුළුවන් මිච්චාන් ගටක් තියෙනවා. එක අබුද්ධෝත් පාද කාලයකත් අනුස්සේ ක්‍රියාත්මක කරම. එක නිසා තම අපි සුගතියනව දුගතියනව ගති තිස්සේක සැරිසරමින් මේ පැවැත්මක් පවත්වාගෙන අන සුගතයයි දුගතියයි. දදුෙ කට ග ද නෙම පිග්‍රහ කරන් එනගේ සුගතයනුයි දුගතියනුයි දෙෙම මිදී නිදහස්වෙන මාර්ගයක් . ඒක බට වකරනට කියලද දෙන්න. බද අපට පිංකරනැට කියලා දෙන්න න බදුට ධන ල. ල් ලම් මිදී නිෙදහස් කුසල් වට නා කාරයයි කියද. ආර්යශ්නාාග මාර්ගේ තිපරිවට්ටයක් තියන බව තරුම් ගන්නන්ඒ ආර්යශ්නාක මාර්ගගේ තිපරිවට්ටයම තමයි තවත් විදියකට විග්‍රහ කරන්න මෙන්න මෙහෙමත්. මිච්චාංගාට හෙවත් දසා කුසලය. අබුද්ධුවොත්පාද කායකත් මනස්ස්‍යයන් ඔො කාරය සිල් රැකිනවා. ඔහු වර භාවනාක්‍රමවේදයන් හරහා සිත සමතයකට පත් කර හට චතුවාරි සත් දකින්ට හම්බවෙන්නේ ආසවකහ කරන්න හම්බ වෙන්නේ අවිද්‍යාවම දදිී හස වෙන්නේ . අනකද සුගති මාර්ගය. එස මනුස්සයාඒ දසාකුසලයෙන් වලකිී නවා. එක තමා ලෞකීක සීලේ. බුදු කෙනෙක් ලෝකට බිවිල පෙන්ල දෙන්නේ ඊට එහා ගිහිල්ලා මෙන්න මේ ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංෙක මාර්ගය තුන් දොරිම් කර්මය බිහිවීම නවත්වන්න. අ වුත්තකම් මන්තා සබදේ නිරෝධ කරන ක්‍රමවේදයක්. එක නිසා අන්න එහෙෙනම් ර පැහදිලො පෙන්නලා දෙෙනවා මේ ගිහිගෙදරඉන්න ඉහටත් සෝතාපන්න පලේට පත් වෙලා තමා සෝතාපන්න පලේට පත් වූ බව පසක්කොට අදදක ගන්්ඩ හෙවත් බෞද්ධයාගේ නිත්‍යශීලය පංච සීලය මෙන්න මේකට යපි කියන් අන එකයි තේරුම් ගඩු ඒේක නිසා මෙන්න මේ සුතවත්තරය සපකට යනන්න පුළුවන් වෙනවා තමා විසින් තමා තුළින් මෙන්න මේ ආකාරයට සමුදය නිරෝධ කිරීම හහා සතර කමටහන් භාවිතා කිරීම හර තමා විසින් තමා තුළින් ත සෝතා පන්න පලේට පසක්කොට පත් වූ බවත් තමා සතරාපායෙන් නිදහස් වූ බවත් තමාටම පසක්කොට අත් දැකගැන්ඩ පුළුවන් වෙන. හොඳයි අපි පින් අනුමෝදන් කරු. එත්තාාවතා චම්මීහි සම්බයධම් පඥ්ඥ සම්පදන් සබ්බීදීවා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධිය එත්තාාවතාචම්මීහි සම්බදම්පු්්‍ය සම්පදං සබ්බේභූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා බ්‍රතාචම්මිහි සම්බදම්පු්ඥ සම්පදං සබ්බී සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එදම්මි nyaති නංහතු සukiහන්tu nyaතයු. ඒදම්මි nyaතිනංහතු සුukiහtu nyaත් එදංහෝ nyaතිනහතුukiහtu nyaත්ද දැ කවරුත් කල්පනනා කරගන්නඩ තමන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත්. මේ රාග ද්වේ සමෝහ සිති විලි සමාගමෙන් මිදී නිදහස් වෙලා. ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෛත්‍රිය අසුභය අනිච්ච දුක්ක අනත්්‍ය යන සිතිවිලි ඇති කර ගනිමී එැ එතැනදීම සමුදය නිරෝධ කරගනිමීැයි අධිෂ්ඨානයක් ඇති කරගනිමු. ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතුයාාව නි්බාන දයි හැම කෙනෙක්ම නිදුක්වෙත්වා, නීරෝගිවෙෙත්වා සුවපත්වෙත්වා, චත්තු අරිය සච්ච ධර්මයම පසක්කොට අත්දක ගනිත්තුවා.